ආයුබෝවන් ආයුබෝවන් නියම ශ්‍රී ලාංකිකකම නේද අපේ වැඩසටහන් මාලාවේ තවත් එක සොඳුරු සුන්දර වැඩසටහනක් අනිවාර්යයෙන්ම ඔබේ දැස් ඉදිරිපිට ඔබ සාක්ෂිකරුවන් වශයෙන් තබාගෙන තවත් සිහිනේ කිරය වැඩසටහනක ආරම්භයක් තමයි ඔබ මේ ඇසිදිසි සාක්ෂිකරුවන් වශයෙන් මාත් එක්ක බෙදා හදාගන්නේ ඒ වගේම අද මගේ ඉදිරිපස ඉන්න ඔබත් ඒ වගේම මගේ ඉදිරිපස නැතත් රූපවාහිනිය ඉදිරිපස වාඩි වෙලා මාත් එක්ක මේ විදිහට මේ රහ බෙදා හදාගන්න සූදානම් වෙන සියක් දහසක් ලක්ෂ සංඛ්‍යාත මහා දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රජාව මේ සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව අපි පිළිගන්නවා අද අපි ආරාධනා කළා ඔහු කැමති ගීත 10 අරගෙන ඇවිත් ඔහුගේ ජීවිතයේ තියෙන යම් යම් කාරණා සහ අත්දැකීම් ඒ වගේම ඔහු පොතපත කියවලා සමාජයේ මිනිසුන් ඇසුරු කරලා අත්දැකීම් වශයෙන් ගොනු කොටගත් එකතු කරගත් ඒ බරසාර අදහස් ඒ වගේම සමාජයේ ඔහු දැක්ක ඇඟිල්ල දිගු කළ හැකි තැන් එතැනට මොනවද අපි කියන්නේ ඒවා කොහොමද නිවැරදි කරගන්නේ සහ මානවයන් හැටියට මේ විශ්වයට ඇවිල්ලා දෙවිවරු හැටියට ජීවත් වෙලා දෙවිවරු වශයෙන් නැවත මේ විශ්වයෙන් සමුගන්නා මිනිස්සු අතරේ මානවයන් වශයෙන් ඇවිත් එසේ නොවන අය විසින් හැසිරিলা එසේ නොවන අය ලෙස මේ ලෝයින් හැරවිලා අපි ඈත් වෙලා යන අයට මේ පාර්ශවකරුව හැමෝටම පොදු මතයක් හදලා දීලා එක තැනකට ඒකාත්මික කරන්න උත්සාහ කරන ගුරුවරයෙකුට ගුරුවරයෙකුට වඩා එහාට ගිය දේශකයෙකුට අපි ආරාධනා කළා. ඔහු තිස්ස ජනනායක. පිළිගන්න. ඒ වගේම තිස්සාද අපිට තෝරලා දෙන ගීත 10 ගායනා කරන්න අපි ආරාධනා කළා දෙරණ නාලිකාවේ ඩ්‍රීම් ස්ටාර් තරංගාවලියේ ජයග්‍රහයි තරුව වශයෙන් අභිසෙස් ලබන සුනීර සුමංගට අපි ආරාධනා කළා ගීත ගායනා කරන්න. ඒ වගේම මේ පුංචි හුරුබුහුටි ගෑනු ළමයා නේද? මොකද මං එහෙම කිව්වේ මට ඇය මුණ ගැහෙනකොට මීට වඩා වෙනස්. ඇය වෙනස් වුණාට ඇගේ හඬ වෙනස් වෙලා නැහැ. ඉතා සුවිශේෂී විශිෂ්ට හඬක් සහිත. ඒ වගේම ඉස්ලාම් ආගම අදහන අපේ බෞද්ධ ගීතයට හැකියාව මුහු කරලා සමස්ත ලංකා බෞද්ධ ගීත ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තු ෆාතිමා රම්සිනා. ඒ වගේම අපේ අද සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ ගීත ශේෂ්ත්‍රයේ සංගීත ශේෂ්ත්‍රයේ වෘත්තීය සංගීතවේදීන් වෙනුවෙන් ඕනෑම මොහොතක තමන්ගේ දායකත්වය ලබා දෙන ඒ අපූර්ව සංගීතවේදියා සුමිත් ප්‍රියංකර. තිස්සමක ජීවිතේ කාර්ය බහුල ජීවිතයක් ඉතින් හැබැයි ඉතින් කාර්ය බහුල වුණාට මම ඉන්නේ ඔක්කොම ගොඩක් තරුණ වයසේ ඉන්න දරුවොත් එක්ක ඒ දරුවෝ මේ සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළට එනවා ඇවිල්ලා අවුරුදු දෙකමාරක් මාත් එක්ක ඉඳලා ඒගොල්ලෝ මේ උසස් පෙළින් පස්සේ ආපහු යනවා ඉතින් මේ පන්තිය කවදාවත් වයසට යන්නේ නැහැ වයසට ගියයි කවුරුත් නැහැ පේනවා ඉතින් වයස කීයක් විතර වගේද හිතන්න ඒක මේ 22න් වැඩි කරලා 10ක් එකතු කරලා 15ක් අඩු කරලා 30ක් එකතු කරලා එහෙම යන්න වෙනවා ඔවුනේ මොහොරි මේගොල්ලන්ට වැඩි කියන්න උත්සාහ කරන්න බෑ අපි ඔක්කොම එක අවුනා එක තමයි ඉතින් තිස්ස මොකද මේ දවස්වල අධ්‍යාපන කටයුතු වලින් බාහිරව කරන්නේ අධ්‍යාපන කටයුතු වල තමයි ඉතින් නිරත වෙලා ඉන්නේ ඒ අතරේ අර පන්තිවල කියන සමහර කොටස් එකතු කරලා අපි අර අලුතින් YouTube channel එකක් පටන් ගත්තා මම ඉතින් මේ පන්තිවල කියන ඒවා 2000 වසරින් නම් වගේ දිගටම කියපු ඒවා අලුත් ඒවා නෙමෙයි ඉස්සර ඒවා දැනගෙන හිටියේ පන්තියේන ළමයි විතරයි ඒවා සමාජ මාධ්‍ය වලට යන්න පටන් ගන්න දැන් මාස 4යි මේ මාස 4 ඇතුළත
ගොඩක් අය මට ආදරය කරනවා. ගොඩක් අය මාව දන්නවා. ඉතින් මම ගොඩක් අයගේ ආදරය ලබන එකට මම කැමතියි. ඇත්තටම මිනිසුන්ගේ ආදරය කියන එක මට මාර වටින දෙයක්. ඒක ඒක ලබන්නත් ඇත්තටම මාර පිනක් තියෙනවා. මේ වෙලාවට තමයි හිතෙන්නේ මේ ගුරුවරයෙක් වුණා නම් හොඳයි කියලා. නෑ ආදරේ හැමදාම විඳින්න කැමති. ඔබේ ආදරේ අපිට ගොඩක් අවශ්‍යයි වටිනවා. කවුරුත් ඒකට අකමැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. එහෙමනම් ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ආදරේට අකමැති නම්. මුල්ම ගීතයට යන්න එහෙනම්. හොඳයි. තිස්ස ජනනායක අපිට මුලින්ම දෙන ගීතය විශාරද ගුණදාස කපුගේ ගායනා කරන අම්මා ගැන කියවෙන ලියවෙන හැඟෙන ගීතයක් මොකක් කියලාද හිතන්න නෑ මං ඒ හින්දා තමයි ඔබෙන් ඇහුවේ දවසක් පැල නැති හේනේ නෙවෙයි මේක මහා මෙර මුදුනට නැග බැලුවත් උඹේ ආදරේ ඊට උසයි අම්මේ කම වෙනස්ම ගීතයක් කතා කරන්න තිස්සේ ඇත්තටම මේ ගීතය ගුණදාස කපුගේගේ ඔබ කිව්ව ගීතය තමයි ගොඩක් ජනප්‍රිය ගීතය. නමුත් මේක අපේ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියපු සින්දුවක්. ගොඩක් එච්චරම මිනිස්සු අතර ජනප්‍රිය වෙලා නැහැ. නමුත් ඔබ මේක අහලා බලන්න මේක කොච්චර මේ තමන්ට ඒ හැඟීම දෙන ගීතයක්ද කියලා. ඇත්තට මම මේක තෝරාගන්න ප්‍රධාන හේතුව වුණේ මේක කියනවා මහමෙර මුදුනට නැගලා බැලුවත් ඊට උසයි නුඹේ ගුණකඳ අම්මේ කියලා පටන් ගැනීමේදී. මහමේරු පර්වතය කියලා කියන්නේ අපි දකුණේ වයින් ඉන්න විශාල එකක්. අපි ඒක උට්ට නැගලා බැලුවත් ඒක උඩ ඉන්නකොට අපිට අම්මගේ ගුණ ඊටත් වඩා උසට පේනවා. මේ සින්දුවේ තියෙන වේල නොකා මට කිරිපෙවුදා නුඹ සසල වුණා මහා පොළවත් අම්මේ කියලා තියෙන කොටස ඉතාමත් මගේ ජීවිතයට සම්බන්ධයි. ඒ සම්බන්ධය ඇතිවෙන්නේ ඇත්තටම මම අද කොතනක හිටියත් ඈත දුරබැහැර බොහෝම නගරෙන් ඈත ගමක මගේ පාස් කිසි දිනක පාසල් නොගිය මගේ අම්මා පාසල්කින් අධ්‍යාපනය ලැබුවේ නැති අපේ අම්මා ඒ වගේම මගේ දුප්පත් අම්මා වේල නොකා මට කිරිපෙවුදා කියන එක ඇත්තටම ඇත්ත අම්මා බඩගින්න හිටපු අවස්ථා අනන්තයි. එහෙම කළා තමයි අම්මා ඒ තිබිච්ච දරිද්‍රතාවයත් එක්ක අම්මා කෑම කෑවේ නැතත් කිරිපෙව්වා. මම අපේ අක්කලා කියනවා මම ගොඩක් කල් කිරි බිව්වයි කියලා. අම්මා තේවත්තේ වැඩ කරනකොට මේ මම ගෙදර තියලා ගියාම කිරි දෙන්න ඕනි වෙලාවට අක්කා මාව වත්තට එක් කරන් යනවා. එතකොට ඒ කිරි දෙන්න. ඉතින් එහෙම තමයි ඒ ජීවිතේ එතන ගත වුණේ. දැන් මේ වන විට මගේ අම්මා ජීවතුන් අතර නැහැ. නමුත් ජීවතුන් අතර නැති වුණාට මම හිතන දේ අම්මා කවදාවත් ජීවතුන් අතර නැති වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒ තමයි මේ අම්මා අපිට අම්මා බවටපත් උනේ ඒකාත්මික විතරක් නෙමෙයි. ආත්ම ගණනාවක් අපි මෙහෙම එකට එන්න ඇති. ඒ නිසා අම්මා නැවතත් ආපහු මේ සංසාර චක්‍රයේ කොතනකදී හරි අපිට ආපහු හම්බ වෙනවා. ඉතින් ඔබට ඔබ මේ ආදරය කරන මාව මම මේ දහස් ගාණක් ළමයින්ට උගන්වන මාව හදලා මෙතෙන්ට ගෙනාවේ ඉස්කෝලෙකින් අකුරු ඉගෙන ගත්තේ නැති මගේ අම්මා. ඉතින් ඒකයි මම මේ සින්දුව තෝරගත්තේ. තිස්ස වැඩසටහනේ ආරම්භයේදීම අපේ ඇස් අවදි කරනවා. මම දන්නවා ඔබේ හදවත දැන් ඔබට කතා කරනවා. එක තැනක මම නවතිනවා, නැවතිලා මම ගීතයට යනවා. ඒ තමයි තිස්ස කියනවා මේ මුළු සංසාරෙම අපිත් එක්ක අම්මා එන්නේ නැති කියලා. හැබැයි මේ ආත්මේ දැන් අපේ අපි දෙන්නගේ අම්මල නැහැ. ළඟම තියෙන සාක්ෂිය නිසා මං ගන්නේ අපි දෙන්නම අම්මා නැති අනාථ දරුවෝ දෙන්නෙක්. හැබැයි අපිට ඒ අම්මා ලබන සංසාරේ කවදා හරි හම්බ වෙයි.
ඒ දෙයනේ අම්මා හැටියටම හම්බෙයි කියලා අපි කොහොමද දන්නේ? ඒ නිසා මම හිතනවා ඒ දැක්ක අම්මා දැක්කා ඒක ඉපමණයි. ආයි නැවත ඇය මුණ ගැහෙවි. හැබැයි ඒත් අපි දන්නේ නැහැ. ඒ නිසා තමා ළඟ ඉන්න තමාට මුණ ගැහුණු ආත්මෙදී අම්මා වෙනුවෙන් කර හැකි උපරිමේ කරන්න. ආයි අපිට හම්බෙන්නේ අම්මා නෙවෙයි. අපි යමු ගීතයට. මම හිතනවා හැමෝම මේ මොහොතකට අම්මත් එක්ක ඉන්න තියේ විනාඩි 3ම ආර අතහරින්න එපාය ඒ විදිහටම හදවතේ තියාගන්න සුනීරත් ඉතා හොඳින් ගීතේ ගායනා කළා අපේ ගුණදාස් කපුගේ ශූරීන් ගායනා කරපු ගීතේ අහලා තිබුණා නම් ඔබ මම හිතනවා ඊටත් වඩා හොඳින් සුනීර ගායනා කළා කියලා දෙවැනි ගීතය දැන්
සාමාන්‍යයෙන් අපේ සිහිනේ කිරය වැඩසටහනේ නම් අම්මා ගැන කතා කළා ඊළඟට බොහෝ විට තාත්තා ගැන කතා කරනවා. අද වැඩසටහනේ එහෙම නැහැ. අම්මා ගැන කතා කරලා තාත්තා ගැන කතා කරන්න නැතුව වෙන ගීතයකට යනවා. ඇයි තිස්ස ඒ අපේ මේ යන විදිහ වෙනස් කරන්න හිතුවේ? තාත්තා තව අගදි හම්බ වෙනවා. හැබැයි හැමෝටම තාත්තා හම්බ වෙන විදිහට නෙමෙයි. වෙන විදිහකට. වෙනස් විදිහකට. මට මේ අම්මා ගැන කියපු එකේ චූටි දෙයක් කියන්න පුළුවන්. දැන් ඔබ තමයි කියන්න ඕනේ. ආ. නෑ මම මෙතෙන්දී අර මම උගන්වන විෂයත් එක්ක සම්බන්ධයක් තියෙන හින්දා මම මේ කියන්න යන්නේ. දැන් මම සින්නවානේ මේ අපේ එක එක ජීවීන් කොට්ටාස ඉන්නවනේ සත්තු. මේ අය අතර ඉන්නවා මත්ස්‍යයෝ ඉන්නවා උභය ජීවීන් ඉන්නවා උරගයෝ ඉන්නවා පක්ෂීන් ඉන්නවා ශීරුපායින් ඉන්නවා. මේ හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවනේ. නමුත් මේ අය අතරින් පැටව් රැක බලා ගන්න අය ඉන්නේ දෙන්නයි. ඒකට අපි කියන්නේ පශ්චාත් ප්‍රසව රැකවරණය කියලා. ඒ කියන්නේ ළමෙක් ඉපදුනාට පස්සේ ළමයා ලොකු වෙනකම් බලා ගන්න අය ඉන්නේ දෙන්නයි. මේ මත්ස්‍යයින් උභය ජීවීන් උරගයින් මේගොල්ලෝ බිත්තර දැම්ම එක්ක පැටව් දැම්ම එතනින් ඉවරයි. පැටව් හැදෙනවා නම් හැදුවාම නැත්තම් නිකන් හිටපුවා. හැබැයි පක්ෂීන් ඉස්සෙල්ලාම පටන් ගන්නවා තමන්ගේ පැටව් රැක බලා ගන්න. කූඩුවක් හදලා බිත්තර දාලා බිත්තර රැකලා පැටව් පොඩි කාලේ ආරක්ෂා කරගෙන කෑම ගෙනලා කවලා උන් ලොකු කරලා පියාඹන්න පුරුදු කරලා පියාඹන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ පන්නලා දානවා. මොකද නැත්තම් දිගටම යැපෙයි කියලා බයට. ඊට පස්සේ හැබැයි ඒගොල්ලොත් පැටවුන්ට කිරි දෙන්නේ නැහැ. අන්තිම කට්ටිය ශීරපායි සත්තු විතරයි පැටවුන්ට කිරි දීලා තමන්ගේ ලේ වලින් ලේ තමයි පරිවර්තනය වෙන්නේ කිරි බවට ලේ වල තියෙන පෝෂක ඒ කිරි දීලා හදා වඩා රැක බලා ගැනීම පෙන්වන්නේ ශීරපායි අය. ඒ අයගෙනුත් ඉස්සරහට ඉස්සරහට පරිණාමය වෙලා මානවයා වෙනකොට තමයි උපරිම මේ මව් සෙනෙහස කියන එක සත්ව පරිණාමය තුළ දකින්න ලැබෙන්නේ. එහෙම ඇවිත් ඇවිත් ඒ ශීරපායි මාන සත්ව කොට්ටාසේ නියෝජනය කරන මානව දූතිකාවකට විතරයි තමන්ගේ පැටියාගේ මූණ දිහා බලාගෙන පෝෂකයේ දෙන්න පුළුවන් එකම වාසනාවන්ත මානව දූතිකාව අම්මා. බලන්න යාපු විකාශනය යම්පුත දෙවනියකට. දෙවැනි ගීතය අපි පාසල් කාලේ අපිට මතක් වෙනවා. ඉස්සර මංගිය පාසල ඇරිලා විශාරද සුනිල් එදිරිසිංහන් ගායනා කරන ගීතය පටන් ගන්න. ඔව් මම මේ ගීතය ඇත්තටම මේ විශාරද සුනිල් එදිරිසිංහ මහත්මයාම මේ එක්තරා ප්‍රසංගයක කියනකොට එතුමාම මේ සින්දුවෙන් කියවෙන්නේ එතුමාගේ පාසල් කාලය කියලා කියනවා මම අහගෙන හිටියා. මම මේක තෝරාගත්තේ ඇත්තටම මේකේ තියෙන සුන්දරත්වය කියන එක මං හිතන්නේ අද පාසල් යන දරුවන්ට විඳින්න ලැබෙනවාද කියලත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ඉස්කෝලේ ගිය විදිහ තමයි මේකේ තියෙන්නේ. එතකොට ඔය ගංග ඇල දොල එතකොට ඒවය තියෙන සුන්දරත්වය අද අපි අපේ දරුව සමහරලාට දකින්නේ. මේක තව එකක් තියෙනවා. ඒ තමයි මේකේ මේ ගීතයේ විස්තර කරන මේ පොඩි දරුවා අනිත් අයට වඩා ටිකක් වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒක තමයි එයා මේ ස්වභාව ධර්මයත් එක්ක ඒකාත්මික වෙච්ච කෙනෙක්. ඒ ස්වභාව ධර්මය තුළ තියෙන කුතුහලය ඔහු විඳිනවා. දැන් මේක කියනවා මේ දරු දැරියන් නොදුටුව දෑසින් එක් දරුවෙක් තනි වීනවා කියලා. මට හිතෙනවා මේ මගෙත් ඒ වගේ ගතියක් තිබුණා කියලා. මොකද මේ මාත් ඔය ගස් ගල් එක්ක ඇලදොලවල් එක්ක තනියම කතා කළ ස්වභාවයක්. මොකද ඒ කියන්නේ මම්ම දෙබස් කිව්වා. ඒ කියන්නේ දැන් ගඟත් එක්ක මම කතා කරනවා. ගඟ කතා කරන එකත් මම්ම තමයි කියන්නේ. මේ සමහරවිට ඉතින් ඒක අහගෙන හිටියනම් මේ ළමයාට පොඩි කාලේ ඉඳන්ම පිස්සු කියලා හිතෙන්ටත් ඉඩ තියෙනවා. ඉතින් මේ දැන් මේකේ තියෙන මේ ගොඩක් සුන්දරත්වයේ තියෙන්නේ මේ ඔය නීල කොබෙයෝ කියන එක මං හිතන්නේ
දැන්ගෙන ළමයි දැකලා ඇති පරෙයෝ තමයි නීල ගොබේයෝ හිටියේ අපේ ගෙවල් ආශ්‍රිතව හරියට ඒ ගම්මුල ඉතින් ඒ ඒ ඒ අසිරිය ඇත්තටම මම මට මතකයි මම අපේ ගෙදර තනියම ලොකු මේ ඒ මං හිතන්නේ පහේ පන්ති විතර ලොකු මේ වලක් මම්ම තනියම වෙන කවුරුත් නැ තනියම හාරලා ඒකට ඔය ඕලු වගේ ගස් ගෙනල්ලා පුරවලා මේ ඊට පස්සේ ඔය ඔය දණ්ඩි පැටව් අරෙහි මේ ඔක්කොම ඔය තිත්තේ ඔක්කොම එකතු කරලා ගෙනල්ලා ඇලවල් වලින් අල්ලලා ගෙනල්ලා දාලා ඒ දැන් අපිට ඔය මාළු ටැංකියක් අර දැන් අපේ ගෙවල් වල තියෙන්නේ එහෙම එකක් මම පොඩි කාලේ දැකලා තිබුණ නැහැ එහෙම සංකල්පයකුත් නැහැ මම හැබැයි අර සත්තු ඉන්න වලක් හදාගත්තා ගෙදර ඉතින් එතකොට ඒගොල්ලොත් එක්කම තමයි ජීවිතේ ගත වුනේ මට මේ ලැබිච්ච ඒ ඒ ස්වභාව සෞන්දර්යයත් එක්ක මගේ ජීවිතේ බද්ධ වෙච්ච එක තමයි ජීව විද්‍යාව උගන්වද්දී මට ගොඩාක් ස්වභාවිකව ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා මොකද මට මේ ඇත්තටම මේ අමුතුවෙන් ඉගෙන ගන්න තරම් දෙයක් නැති තත්ත්වයක් තිබුණා මේ මම මේ පොඩි කාලේ ලබාගත් අත්දැකීම ඉතින් ඒක හින්දා තමයි මම ඇත්තටම මේ සින්දුව තෝරගත්තේ මගේ පාසල් කාලය ගැන මට පොඩි අදහසක් මේ මට දැනෙනවා මං හිතන්නේ ඔයගලන්ටත් ඒක පොඩි කාලේ ඉස්කෝලේ ගිය කාලේ ගමක ඉස්කෝලේ ගියා නම් මේ ටික ඔක්කොම හම්බ වෙනවා තිස්සගේ පාසල් කාලය තිස්ස ලඝු කරනවා නම් මොන වසරේ ඉඳලා මොන වසර දක්වාද මොන වයසේ ඉඳලා මොන වයස දක්වාද මං ඔබෙන් ඇහුවොත් ඔබේ පාසල් කාලේ ඔබ දැන් ගන්න අවුරුදු 18ක් වෙනකන්ද 17ක් වෙනකන්ද 17 17 සුභා දහමට විතරම දාදරේ කළේ සුභා දහමේ තියෙන ගස් ගල් වලට විතරමද කතා කළේ පස්සේ ඉතින් එක එක ඒවා කතා කරා දැන් ගීතයට යමු හැබැයි මට කෙටියෙන් ඔබ පොඩි සමාලෝචනයක් දෙන්න ගුරුවරයෙක් හැටියට වර්තමානයේ මේ වින්දනය ලබන්න දරුවන්ට අවස්ථාව නැතිද අවස්ථාව තියාගෙන දරුවන් ඊට යොමු කරන්නේ නැතිද එහෙම නැත්නම් දරුවන්ට අවශ්‍යතාවයක් නැතිද දරුවන්ට නම් අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම තියෙනවා දෙමව්පියන්ට අවශ්‍ය දක්ෂයෙක් බිහි කරගන්න දෙමව්පියන්ට ඕනේ මානව හිතවාදී දරුවෙක් බිහි කරගන්න නෙමෙයි දෙමව්පියෝ හැම වෙලාවෙම අහන්නේ දක්ෂ දරුවෙක් බිහි කරන්න මං හිතන්නේ මේ මේ විදිහේ ගස්වැල් වලට ආදරය කරපු මේ ස්වභාව ධර්මයත් එක්ක ඉන්න දරුවෙක් හිටියොත් එම දෙමව්පියෝ මං හිතන්නේ කැමති වෙන්නේ නැහැ මේ ශිෂ්‍යත්ව පන්තියේම එතනින්ම පටන් ගන්නවා මේක ඒකෙත් ඉතින් මම දොස් කියන්නේ නැහැ මොකද ලොකු ඉස්කෝලේකට දාගන්න දෙමව්පියෝ සෑහෙන මහන්සියක් දරනවා දෙමව්පියන්ට ලැබිලා තියෙන එකම අවස්ථාව ඒක නිසා නමුත් ඒ හරහා ළමයට ස්වභාව ධර්මය සමග ලැබෙන්න තියෙන දේවල් බොහෝමයක් ඒ ළමයට නැති වෙලා යනවා වර්තමානයේ දරුවා ඉතාමත්ම මේ කියන தത്വේ දකින්න ලැබෙන්නේ නැහැ ඒක හරිම ඛේදවාචකයක් ළමයට ස්වභාව ධර්මයත් එක්ක එකට ඉන්න අවස්ථාව අපි නැති කරලා තියෙනවා ඒකේ ප්‍රතිඵල පස්සේ කාලෙක අපිට හම්බ වෙනවා දක්ෂ දරුවෙක් ඒත් විඳින්න බෑ කිසි දෙයක් ඒක හරි ඒ කියන්නේ රොබෝ කෙනෙක් වගේ අපි මෙහෙම කියලා ගීතයට යමු මම හිතනවා මේක සමස්ත රටේ බිහි වෙච්ච සියලුම දක්ෂ දරුවන්ට වළංගු කරගන්න එපා මම යෝජනා කරනවා මේ දක්ෂ දරුවා කිසියම් දවසක මේ දයන්න අයින් කරලා ඒ වෙනුවට යයන්න දාගන්නවා ඒ හේතුව ඒ ළමයාට දුක අඳුරන්නේ කඳුල අඳුරන්නේ අනිකාගේ දුක තේරෙන්නේ අනිකාගේ සුවේදී සතුටේදී සතුට මේ සැනසෙන්නේ ඒක විඳ දරා ගන්න ඒකට ද්වේෂ නොකර ඒක උපේක්ෂාවෙන් බලන්න ඒ කිසි දෙයක් දන්නේ නැහැ ඒ නිසා කරන්න තියෙන එකම දේ අවුරුදු යන්තම් 10 වෙනකොට ඇද්දගෙන එක්කන් ගිය අම්මව ඊට අවුරුදු 30කට පස්සේ ඔහු ඇද්දගෙන එක්කන් ගිහින් එක්තරා තැනකට දානවා ඉතින් ඕක බොහෝ විට දැන් වෙන්නේ ඒක සමේ අපිට පේනමානේ ඉන්න මේ පුංචි දරුවන්ට ගඳ සුවඳ අඳුර ගන්න පුළුවන් විදියට ජීවත් වෙන්න දෙන්න මේ කිව්වා වගේ රටේ ඉහළයි කියලා හිතන හැම පාසලකටම ගිය හැම කෙනෙක්ම මේ රටේ දක්ෂයම වෙලා තියනවාද ඒ නිසා තර්කානුකූලව හිතන්න ඔක්කොටම කලින් දරුවට දරුවෙක් වෙන්න දෙන්න
කී දෙනෙක් පාසල් යන්නේ නැද්ද නේද මේ වෙලාවේ හැබැයි එහෙම ඒ ගීතය තුල තිබිච්ච ඒ තාම සුන්දර ඒ අපේ ගීතය අහනකොට අපිට මැවෙනවා ඒ චිත්‍ර ඒ ඒ රූපක මැවෙනවා හැබැයි අපිට එහෙම හැකියාවක් හරි තියෙනවා හැබැයි මේ මතු පරම්පරාවට මේ මේ වර්තමාන පරම්පරාවට එහෙම රූපකයක් මවා ගන්නවත් සාධකයක් නැහැ नील को भी एक दक्षिण मंदन ने सत्योद्यान एक कंगियत ने तू ऐसी दुम्बगा हाँ मुदुने इरमाला बैठीला ये अतरेंगे ना इरे हीरु कीरन क्या ने में किया ने तेनी सामे सुबह दाह में विधियत में तेनो अपि ऐतर टेक हिला तेन ये निसा अपि दम मुदाल गिवागे ना अपे फड़िपत्ता व्यदंकर गे ना नाये पत्ता व्यदंकर गे ना अपि खेले होया गने आनो खेले आतेर ले विल्ला अभी खेले होया गने आनो तब देखते ही ना मुझे क्या मैं मतलब मैं के यानो कुछ तो मैं के रूपटी के मैं भी नहीं मंगहितान ने मामा दान्ने समारोही तो मामा गामे स्कूले एक्का देक्का तूना वागे पांती उल्टे यानो कांग मैं මට නිලැඳුමක් තිබුණ නැහැ මට නෙමෙයි කාටවත් තිබුණ නැහැ නිලැඳුමක් අර මේ චීතරෙද්දක් තියෙනවා සම්පකාරේ ඒකෙන් ෂර්ට් එකයි කලිසමයි දෙකම මහලා දෙනවා එකම පාටින් එකම හැටි අර වලට දෙක එකට මහනවා ඔව් ඒක ඇඳන් තමයි ගියේ දැන් ඔය ඉස්කෝලේ අපේ ඉස්කෝලේට පහලින් යනවා ගඟක් ඒ කියන්නේ කළු ගඟේ අතු ගංගාවක් ඉස්කෝලේ ඇරිලා මේ ගිහිල්ලා පොට්ටික ගඟ අයිනෙන් තියලා දැන් නාලා අඳින්න කියලා ඇඳුම් අර මේ නෑනේ ඒ දෙකම ගලවලා තියලා හෙළුවෙන් නානවා මං විතරක් නෙවෙයි හැමෝම මේක තමයි කරන්නේ චී චී ඒක ඒක නම් ඉච්චර තමන් තනියම එහෙම නාන එක වෙනම එකක් මේක මේක කොල්ල ටික ඔක්කොම නානවා බල බල නානකොට නික හරි නෑ ඔබ ලස්සන කාරණා මතු කරන්න ආයි හැම අවස්ථාවක් හම්බුනොත් නානවද ජපානේ තියෙන හැම අවස්ථාවක් ෆූජි අමා මේ ගිනිකන්ද ආශ්‍රිත පාරේ හොටෙල්ස් හදලා තිනවා උණු වතුර ලින් ඒකේ පළවෙනිම රූල් එක තමයි ඒක ඇඳුම් ඇඳගෙන බහින්න බෑ මේල් ෆීමේල් වෙන් කරලා දිනනවා ඒකේ බැහැලා නාන්න ඕනි මේ කොයි විදිහ කෙනෙක් වුණත් අනිවාර්යෙන් ඇඳුම් ටික පැත්තකින් තියලා තමයි ඒ උණු වතුර ඒ තටාකයට බැහැලා නාන්න ඕනි ඒක විතරයි මම ඊට පස්සේ දැක්කේ එහෙම මම ඒත් නැහැ නෑ වෙයි මම යෝජනා කරනවා තිස්ස මහත්තයාට ආයි ඒ පැත්තේ ගියොත් පොඩි කාලේ අද්දගෙන ගත්තනේ නාලා එන්න කියලා තව දෙයක් මම හිතන්නේ කියන්න ඕනි කියලා හිතෙනවා මේ සින්දුවටම අදාළයි මම නිකන් පොඩි උදාහරණයක් කියන්න හිතමු ගෙදරක හිටියයි කියලා මේ සහෝදරයෝ දෙන්නයි සහෝදරියයි අපි හිතමුකෝ තුන් දෙනෙක් හිටියයි කියලා දැන් වැඩිමහල් සහෝදරයා බොහොම හොඳට ඉගෙන ගත්තා. ඔහු වෛද්‍ය විද්‍යාලයට තේරුණා. එහෙම වෙලා එයා ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. දෙවෙනි එක්කෙනා ගෑන් ළමෙක්. එයා IT පැත්තෙන් ඉගෙනගෙන ඊට පස්සේ එයාත් හොඳට ඉගෙනගෙන ඊට පස්සේ එයා ගියා කැනඩාවේ. දැන් මේ දෙන්නා විදේශයේ පදිංචි. අර බාලම කොල්ලා හැමෝගෙම බැනුම් අහපු එක. බයිනවා කියන්නේ ගමේ මිනිස්සුත් බයිනවා, ගෙදර මිනිස්සුත් බයිනවා. බලහන් අක්කා, බලහන් අයියා, තෝ මහ කාල කන්නේ හරි තෝ වගේ එකෙක් මොකට මේ ගෙදර ඉපදුනාද මන් දන්නේ නැහැ කියලා බයිනවා අවුරුදු 20ක් විතර ගියාට පස්සේ දැන් අර අම්මයි තාත්තයි හොඳටම වයසයි බෙහෙජ්ජෙන් දෙකයි යන්නේ කවන්නේ පවන්නේ නාවන්නේ සේරම කරන්නේ අර මහා අපතේ කියලා කිව්ව පොඩි එකා තමයි දැන් අම්මයි තාත්තයි බලාගන්නේ අරගොල්ලෝ ඉතින් ඉඳ හිට ඊමේල් එකක් වගේ එවනවා ඒතොර දැන් ඔබට අවශ්‍ය අන්නේ දක්ෂ ළමයි දෙන්නද නැත්තම් අර ගෙදර හිටපු අදක්ෂයි හං අඩු ගහපු පොඩි එකාද කාගේද මානව හිතවාදී බව තියෙන්නේ කවදාද ඔබ ඔබේ අපොස සාමාන්‍ය පෙළ සමත් වෙලා ගෙදර ආපු දරුවගෙන් මෙතන ඉන්න මොන අම්මද මොන තාත්තද මොන ගුරුවරියද මොන ගුරුවරයාද ඇහුවේ පුතේ ඔයාගේ මනුස්සකමට හම්බුනේ ඒකක්ද බී එකක්ද කියලා අල්ලපු ගෙදර දරුවට සටහන් පොත දෙන්නේ නැතුව හංගගෙන ඒක හංග ගන්න උදව් කරන අම්මලා තාත්තලා වෙසෙන යුගයක
මනුස්සකම් වලින් පිරිච්ච දරුවෙක් තනන්නේ කොහමද? ඒක හීනයක්. එහෙම තනන්නේ නැති නරුම දරුවෙක් හදලා ඒ දරුවා පෙරලා අපිට පහර දෙනකොට බලන්නකෝ අපිට වෙච්ච දේ කියලා මුළු ලෝකෙට කෑ ගහලා කිව්වට වැඩක් නැහැ. ඒ නිසා මේ කියන කාරණා ජීවිතයකට පමණක් සීමා කරගන්න නැතුව ජීවිතයට එකතු කරගන්න. හුඟක් වෙලාවට අර අහිංසක ගෙදර බැනුම් ආහිටපු දරුවා හොඳට හිතන්න සමහර වෙලාවට ඒ අම්මගේ තාත්තගේ නොවන හදා ගන්න ගත්ත දරුවෙක්. තුන්වෙනි ගීතේ මම ගීත දෙකක්ම ගායනා කරේ සුනීර මම හිතුවා ඊළඟ එක හරි මට ෆාතිමාගෙන් අහන්න පුළුවන් කියලා ෆාතිමාගෙන් සින්දුවක් අහන්න සෑහෙන වෙලාවක් බලන් ඉන්න වෙනවා. කමන්නේ සුනීර ගයන්න. පුන්සිරි සොයිස මහත්මයා ගායනා කරන ගීතයක් මේ අඳුර නසන්නට පහනක්. ඒක නම් ප්‍රේමය තියෙනවා. ප්‍රේමය කියන එක අපි මුළු මහත් මානව වර්ගයාටම පොදු දෙයක්. දැන් ඔය විදිහට ගමේ ඉස්කෝලේ ඉඳලා ඊට පස්සේ උසස් පෙළ හදාරන්න ගියා නගරෙට. ඊට පස්සේ උසස් පෙළ පළවෙනි වතාවේ කරද්දී කැම්පස් එකට යන්න තරම් සාර්ථක වුණේ නැහැ. මොකද ඒ කාලේ අපිට තිබුණා ජීවිතය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් 1989 මාය ගැන කියන්න යන්නේ. ඊට පස්සේ දෙවෙනි වතාවේ උසස් පෙළ කරන කාලේ දෙවෙනි වතාවට කරද්දී රිවිෂන් පන්ති වලට එහෙම නැත්නම් පුනරීක්ෂණ පන්ති වලට ඒතර ඉස්කෝලේ නැහැ පුනරීක්ෂණ පන්ති වලට යන්නේ නගරයට ගියායින් පස්සේ නගරේ දවස් දෙකක් ඉඳලා තමයි ආපහු එන්නේ. ඒතර ඒ නගරයට ගියාම මොකද දවස ගානේ යන්න ගියොත් එහෙම ගෙදර ඉඳන් සල්ලි මදි. ඒ හින්දා මට අවස්ථාව දුන්නා ඒ ටියුෂන් පන්තියේ රැට ඉඳ බංකු දෙකක් දාලා ඒක උඩ නිදාගන්න. හැබැයි උදේ නැගිටින්න ඕනි ළමයි පන්තියට එන්න කලින්. පරක් වුණොත් එහෙම ඉවරයි. ළමයි ඇවිල්ලානේ කලින්. ඉතින් ඒතර මම විතරක් නෙමෙයි එහෙම හිටියේ තව කීප දෙනෙක්ම හිටියා. අපි යනකොට අරන් යනවා හිරමණ තලයක්. ඒක ඩෙස් එකකට හයි කරනවා. හයි කරලා කඩෙන් පොල් ගෙඩියක් ගෙනල්ලා ඒක ගාලා මිරිස් කුඩු පැකට් එකක් ගෙනල්ලා ඒක දාලා හදනවා සම්බෝලයක් හදලා රෑට පාන් කනවා. ඒකෙන් ටිකක් උදේටත් කනවා. එහෙම තමයි ඒ ජීවිතේ ගත වුණේ. ඔහොම යන කාලයේ තුල දැන් ඉතින් මේ අඳුරම තමයි. ජීවිතේ අඳුරම තමයි. ඔහොම යන කාලේ ඉතින් මෙහෙම බස් එකේ යද්දී මේක කියන විදිහට අඳුර නසන්නට පහනක් ලෙස දැල්වී කියන මේ තත්ත්වයට එනවා. ඉතින් එතකොට මම ඒ ලෙවල් එක පාරක් කරලා දෙවෙනි පාර කරන කාලේ ඉතින් හැබැයි ඇය දැන් මේවා කියලා නේ මම දන්නේ අවුරුදු මේ ඒ කියන්නේ ඕ ලෙවල් පන්ති ඉතින් මේ අවුරුදු ඒ කියන්නේ 16ක් විතර වෙලා ඔව් 16ක් විතර වගේ තමයි. ඉතින් එහෙම ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. හැබැයි මේකේ ඔබට මේක අහනකොට මේකේ මැද හරියදි තියෙනවා මට අහිමිව යන ඔබේ සිනා කැකුලයි කියලා. සිත්‍රිදවන්නට සෙනෙහස මෝදු වෙලා අපි දෙන්නාද දෙතැනක නතර වෙලා කියලා. මේක දිග කතාවක් ඉතින් මට ගොඩාක් දිගට කියන්න විදිහක් නැහැ. එහෙම ගිහිල්ලා මේ එක්තරා අවස්ථාවක මට හම්බ වෙනවා අවස්ථාවක් එයාගේ අම්මා අඳුනා ගන්නවා මං. ඊට පස්සේ එයාගේ අයියා අඳුනා ගන්නවා. ඊට පස්සේ මට ගෙදර ඇවිල්ලා මේ එයාට ඕ ලෙවල් වල විද්‍යාව වගේ ඒවා කියලා දෙන්න කියලා කිව්වා. මම ගෙදරත් ගියා. ඔව්. ඉතින් ඔහොම ගිහිල්ලා මේ කාලයක් ගියා. ඊට පස්සේ මට ඇත්තටම දැන් මගේ සමාජ මට්ටම හා සමාජ ආර්ථික මට්ටමත් එක්ක බලනකොට ඒක එයාලා ගොඩක් ඉහළ මට්ටමේ එදා. ඉතින් මට ඒකේ ලොකු ප්‍රශ්නකුත් තිබුණා ඇත්තටම. මේ ඉතින් එක අවස්ථාවකදී දැන් මට තිබුණා දැන් මේක මට දිනා ගන්න නම් මං කොහොම හරි ජීවිතේ ගොඩදා ගන්න ඕනි. ඒක නිසා මම ඒ ශක්තිය අරගෙන තමයි දෙවෙනි වතාවේ කොහොම හරි කරනවා මේ විභාගය කරනවා කියන එක මේ ඔළුවට අරගෙන කරේ. ඒක ඒකේ දැන් මේකේ තියෙනවා මෙහෙම මට දුන් සවියම ඔබට සවිය වේවා කියන ඒ පදේට මම ආස ඇති ඒක නිසා.
කොහොම වුණත් මං දෙවෙනි වතාවේ උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලය සුසුකන් ලැබුවා. එහෙම ලැබලා මං එන දවසේ මම විශ්වවිද්‍යාලයට එන දවසේ ඇය මට හම්බ වෙලා මට පොඩි ලියුමක් දුන්නා. පොඩි ලියුම පොඩි තුන්ඩුවක් වගේ එකක්. ඒකේ ලියලා තිබුණේ එකම එක දෙයයි මම මේ දේවල් මොනවත්ම නොකියා හිටියේ ඔයා කැම්පස් යන්නේ නැතුව ඉඳී කියලා. දැන් ඔයා කැම්පස් යන බව මම දන්නවා. නමුත් අයියේ අපේ ගෙදරින් අපේ තාත්තා මේක සම්බන්ධයට සම්පූර්ණ අකමැති. මොකද එතකොට ඒ පවුල් දෙකේ නොගැලපීම. මොකද මම ඉතින් එතකොට ගොඩක් ආර්ථික හැකියාවක් නැති එහෙම මට්ටමින් හිටියේ. ඉතින් ඒ තාත්තත් මට කතා කරලා කිව්වා පුතා මෙහෙම සම්බන්ධයක් මෙහෙම අදහසක් තියෙනවා නම් අපි එහෙම ගැලපෙන්නේ නැති නිසා මේක නවත්තන්න කියලා. ඉතින් මම ඒක සතුටින් බාරගත්තා. ඉතින් ඒක ජීවිතේ පෑන කාලයක්. ඒ මම හිතන්නේ පළවෙනි ප්‍රේමය කියන එක ගොඩ කාලයක් තියෙන දෙයක්නේ. මේක තියෙනවා මේ දෙසිතක සැඟවුණු සෙනෙහස මතක තියේ හඬා වැටෙන්නට අපි නොදරුවන් නොවේ. ඇත්තටම ඉතින් ඒක වෙන්න ඇති මේ සංසාරයේ ස්වභාවය. ඉතින් හඬා වැටෙන්න දෙයක් නෑ. ඉතින් එයාට එයාගේ තාත්තාගේ ආදරය වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා අපි දෙන්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව සමුගත්තා. මට හිතෙනවා දැන් මේ හත් දින්නක් තරු පොකුරේ ඔබ සැඟවේ කියලා කියන්නේ මට රෑ ආස බලනකොට ඒ හත් දින්නක් තරු පොකුරේ මේ තරු වෙන් කළ අඳුන ගන්න අමාරුයි මේක දිලිසෙන හින්දා. අර පහනක් ලෙස දැල්ලුණු ඔබ අර හත් දින්නක් තරු පොකුරේ හැංගිලා ගියාද කියන එක තමයි මට හිතුනේ. මේ සින්දුවම තෝරගන්න හේතුව ඒ කාලේ මම මේකම තමයි ඇහුවේ. මොකද හිතෙන්නේ? මට හරියට හිතෙන්නේ මේ ගමනක් යන් කියලා එක්කගෙන ගිහිල්ලා ඈතට 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 ගිහිල්ලා එක පාටම ළඟ හම්බෙච්ච අතුරු පාරෙන් මාව තියලා මේ මිනිහා දිව්වා වගේ. මම ලොකු හැංගීම් සමුදායක හිටියේ. මම දැන් ගලපමින් ගියේ දැන් එයා ඒ ජීවිතේ කොහොමද අපේ ජීවිතේ කොහොමද ඒකම නේද අපිටත් උනේ මේකම නේද උනේ කියලා ගලපලා යනකොට මේ මිනිහා මාව දාලා දිව්වා. මොනවා වුණත් ඉතින් එක්තරා යුගයක් තිබුණා. ඉතින් එහෙම ජීවිත හැමෝගෙම එක වගේ. කවදා හරි සින්දු 10ක් තෝරන්න මටත් ආරාධනා කරපු දවසක මමත් එහෙමම කියන්නම්. හැබැයි එතකොට මේ ගීතය නෙවෙයි, ඒක වෙන ගීතයක්. යන්න මේ ගීතය ඇතුළට. ඔබ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. අපි යමු ගීතේ. අඳුරන සන්නට පහනක් ලෙස දැල්වේ
තහනම් බැඹි නැති ලෝකදි හමු වේවා මේ ගීතය ඉවර කරලා තියෙන්නේ එහෙමයි හැබැයි ඉතින් මේ පද රචකයා වරද්ද ගත්ත තැනත් එතන කවදාවත් හම්බෙන්නේ නැහැ හම්බෙන්නේ නැහැ ඒ තහනම නැත්තං ඒ ආදරෙන් ඇති වැඩකුත් නැහැ ඒක නිසා ආදරේ කියන්නේ ජය ගන්න ඕන දෙයක් ජය ගන්න නම් සටනක් තියෙන්න ඕන සටන තියෙන්නේ පන්තියේ හොඳ සහ නරක පන්තියයි ඇති සහ නැති පන්තියයි මේ දෙක අතර සටන නැත්තම් ඒ ආදරෙන් වැඩකුත් නැහැ නිකන් තවත් පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා කොටසක් කොහොම තියාගෙන තමයි කියන්නේ මේ ගීත් මේ කොටසෙන් පස්සේ මම මේ කියන කතා ඇත්තද කියලා බලන්න මේ මෙතුමාගේ මේ උසස් පෙළ පන්තියේ යාළුව දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා මේ සභාවේ මට මතකයි හිටියා කොටස කියන්නේ කොටස කියන්නේ මේකෙන් මට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා ඒ තමයි මේ වර්තමානයේ ප්‍රේමය සම්බන්ධයෙන් සමහර පත්වල ඔල එහෙම දකින්න දේවල් දැක්කහම මට පේනවා මේ තමන් ගොඩක් එහෙම ආදරය කරලා කිසියම් ආකාරයකින් එයා මුණහරි හේතුවක් නිසා විරසකයක් ඇති වෙලා එහෙම වෙන් වුණොත් ඊට පස්සේ තියෙන පරිගැනීම විවිධ ආකාරයට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය උදාගෙන වර්තමානයේ ඇත්තට ආදරයක් තිබුණද කියලා හිතාගන්න බෑ ඒ කරන දේවල් දිහා දැක්කහම මට හිතෙන්නේ එහෙමනම් ආදරයක් තිබිලා නැහැ කියලා ඒ හින්දා මට දෙන්න තියෙන පණිවිඩය තමයි ලැබීම හෝ නොලැබීම යනු ඒක අපේ සංසාරයේ දෙයක් හැබැයි නොලැබීම දරාගෙන අතීතයේ ඒ ආදරයට තාමත් ආදරය කරන්න පුළුවන් නම් කිසිදු වෛරයකින් තොරව මං හිතන්නේ ඒකම තමයි ආදරය කියන්නේ ආදරය සදාකාලිකයි පිලිගැනීම සහ පලිගැනීම අතර තියෙන වෙනස තියෙන. පොඩි වෙනසයි. ආදරේ දෙනකොට ඒක පිළිගන්නවා දෝතෙන්. ඉතින්දී ආමන්ත්‍රණය කරන වචන මේ මගේ වස්තුව, මගේ පණ, මගේ රත්තරන්, මගේ ජීවිතේ නැති වුණාම පාපිල්ලනේ දරක. ඒක අයින් කරලා දාන. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමායි කියලා තියෙනවා නේ සින්දු. ඒ වගේම කෙස් ගස සහ කොස් ගස අතර තියෙන පුංචි වෙනස. ඒ නිසා ඔවා කතා කළ යුතු කරුණු. ඉන්නවද අපේ යාළුවෝ? යාළුවෝ තුන් දිනක් හෝ හතර දිනක් හිටියා අපේ හිටියා තිස්ස ජනනායක මහත්මයාගේ සමකාලීන මිත්‍රයෝ. වෛද්‍යවරයෙක් හිටියා. මං හිතන්නේ අර ගංගේ බැස්ස කට්ටිය. චමින්ද මංගල චමින්ද මොකද මේ යාළුවා ගැන හිතෙන්නේ යාළුවා හරිම දක්ෂයි ඔව් ඉස්සරින්දලම ඒ දක්ෂකම් යාගේ තිබුණා ඔය කියපු ප්‍රේම සම්බන්ධය තිබුණ කාලේ දවසක් එයාට මේ පන්ති කරන්න බැරි වෙලා මට යන්න කිව්වා මම ගිහලා ඒක කරා කොහොම හරි ගොඩ දාලා දුන්නා
තිස්ස කියන්නේ ගොඩක් හැකියාවන් තිබුණා. මම මට මතකයි තිස්ස මේ නවකතාවක් ලියන්න පටන් ගත්තා. ඒක ලියාගෙන ලියාගෙන ගිහිල්ලා මම හිතන්නේ එක්තරා දැන් තිබුණ පහසුකම්ුත් එක්ක එක එක තැන් වලනේ එයා හිටියේ. ඒක පොඩක් ඇහෙන්න ඕනේ ඔබ කියන්නේ. ඒක නැති වුණා. ඊට පස්සේ මම අදත් ආපහු මේක මොකද නවකතාවක් දුන්නේ කියලා තාමත් ඒක හොයාගන්න බැරි වෙලා. මම ඒක කියෙව්වා. හරිම ලස්සනට ලියලා තියෙනවා. හරිම මම හිතන්නේ ආ පොත් ලියන්න පටන් ගත්තනම් ඒකත් හරියට කරයි. ඒ වගේ ගොඩක් දක්ෂ නාට්‍ය ලියන්න පුළුවන් ලිව්වා රංගපෑවා. ඒ වගේ ගොඩක් දක්ෂතාවලින් පිරිපුන් මිනිසෙක්. අර පුංචි කාලේ නිදහස් ශිෂ්‍යෙක් දරුවෙක් හැටියට කාලය ගත කරා කියන එක ඇත්තද? ඇත්තෙම මට තිස්සම හම්බුනේ 6-5 දින් පස්සේ. ඒවා ඒ දවස්වලත් අපි එහෙම තමයි. නිදහස හිටියා. ඒ කියන්නේ අර විදිහට නෑනේ. අර ගඟට යන වෙලාවේ. නෑ. ගඟේ නාන්දාස හිටියේ නෑ. 6-5 දින්. හැබැයි අපි ඉස්කෝලේ පොල් එහෙම කැඩුවානේ. අපි අතුල සන්නාද දෙමින් ඉස්කෝලේ. අපි අපේ ඊළඟ ගීතයට යනවා. මේකත් ඉතාමත්ම සුන්දර ගීතයක්. අබේවර්ධන බාලසූරිය අපේ හිටපු අපි අතරින් වියෝවෙච්ච ප්‍රතිභාපූර්ණ ඉතාමත්ම ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙක් සහ රූපවාහිනී මාධ්‍යවේදියෙක් නන්දන වින්දන වැඩසටහනේ නිර්මාතෘවරයා ගංගා එන්නකෝ ගංගා. මම බලන්න උන්නේ ඔබ එනතුරු ගංගා. විටක ප්‍රේම ගීතයක්. විටකේ ප්‍රේම ගීතයට වඩා යටිපෙළ අරුතක් තියෙන කුෂිකාර්මික යුගයක් සඳහා ලියවුණු ගීතයක්. ඒ හැබැයි තිස්ස සමහර වෙලාවට වෙනම තැනකට මේ ගීතෙන් අපි අරන් යන්න පුළුවන්. කියන්න තිස්ස. මේ ගීතය සමහර විට දැන් යම් කිසි කෙනෙක් අහද්දී මේකෙන් වෙනම අදහසක් එන්නත් පුළුවන්. එහෙම අදහසක් ආවත් කමක් නැහැ කියලා මට හිතෙන. නමුත් ඇත්තටම මේ ගීතයේ කියවෙන්නේ මේ ගීතේ ඇතුලේ තියෙන මේ ගීතේ කියන්නේ කවුද? මේ කවුද මේ ගංගා එන්නකෝ ගංගා කියන පුජ්‍යලයා කවුද? මේ ගීතේ කියන්නේ වියලි කලාපේ. අනුරාධපුර පොළොන්නරුව ඒ වියලි කලාපේ තමයි මේ සින්දුව කියන්නේ. එතකොට ඔබට එහෙම හිතන්න එතකොට තමයි මේක රසවිඳින්න පුළුවන්. මේ ගංගාට එන්න කියලා කියන්නේ වියලි කලාපේ. මම ඉපදුනේ තෙත් කලාපේ වුණාට මං හිතන්නේ මං ආත්ම දෙක තුනක් විතර වියලි කලාපේ ඉපදිලා ඇති කියලා මට හිතෙනවා. මං ඒ තරම් වියලි කලාපයට කැමතියි. අනුරාධපුර පොළොන්නරුව මහයිලු පල්ලම ගිරාඳුරු කෝට්ටේ දෙහි අතකණ්ඩි ඒව ටික හරිම කැමතියි. ඇත්තටම තරහ වෙන්න එපා කිව්වට මට මතක් වුණේ පෞද්ගලික බස් රථයක්. කියන්න ඔව්. ඉතින් ඇත්තටම වියලි කලාපයේ ගත්තාම වියලි කලාපේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දැන් අගෝස්තු සැප්තැම්බර් ඒ කාල සීමාව තුළ මාස දෙකකට වඩා වැඩි කාලයක් එක දිගටම වැස්ස නැතුව දැඩි නියඟයක් තියෙනවා. සමහර කුඩා වැව් හිඳිලා ගිහිල්ලා අන්තිමට ඒවා බිම පුපුරනවා, ඉවිතලනවා. ඒ වගා බිනුත් එහෙමයි. ඒතර ගස් ඔක්කොම මැරිලා දිරු ඉපල් වගේ බවට පත් වෙනවා, කොළ හැලිලා. ඉතින් ඒක එහෙම තියෙද්දි ඒ වියලි කලාපේ එහෙම වුණාට දැන් රට මැද මධ්‍ය කඳුකරයට හොඳට වහිනවා. එතකොට මහවැලිය පටන් ගන්නේ මධ්‍ය කඳුකරෙන්. වැහි වතුර පුරෝගෙන මහවැලිය මෙහෙම ගිහිල්ලා අර වියලි කලාපේ පෙනිපෙනී ගිහිල්ලා මුහුදට වැටෙනවා. එතකොට අර වියලි කලාපේ දැඩි නියඟේ තියෙද්දි වතුර උතුරා යන මහවැලිය තමයි ඒ යන්නේ. එතකොට මේක කියනවා දිරු ඉපල් අද්දඬු ඔසවාගෙන නියඟෙන් දාගිය සිරුර වාරු කර. නියඟෙන් පිච්චිලා ගිය සිරුර තියෙන්නේ. බලා සිටිද්දී මා අහක බලාගෙන මුහුදු ගියා ඔබ. ඒ කියන්නේ ඒ ඔක්කොම මේ ව්‍යසනය පෙනිපෙනි වතුරෙන් පිරිච්ච මහවැලිය ගලාගෙන යනවා පෙනෙන මානේ. නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ කියලා අහනවා. ඒකේ මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ මෙච්චර කාලයක් මෙහෙම ගියා නෑ නේද ඉතින් යරි අහක බලන් යන්නේ කියලා අහනවා. ඇත්තටම මේ කතා කරන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පොල්ගොල්ල වේල්ලෙන් මහවැලි ගඟ උතුරට හරවන ව්‍යාපෘතිය ගැන. ඒතර මේක උතුරට හැරෙව්වට පස්සේ අහක බලන් යන්නේ නැහැ.
ඒ වේල් ඔස්සේ වියලි කලාපයේ තියෙන ප්‍රධාන වැව් වලට ජලය යනවා ඒ වියලි කාලෙට. එතකොට ඒ වියලි කාලේ ඒ ඉඩෝරේට ඒ මිනිස්සුන්ට ඒ ගහකොළට ඒ සතා සිව්පාවට අර තෙත් කලාපෙට ලැබෙන වැසි ජලය මේ හරහා ලැබෙනවා. ඉතින් ඒක ඉතා වැදගත්. මේක කියනවා පිපිරුණු දෙතොලින් අහස බලාගෙන දියපොද රහිතව අකලට මහලුව හඬා වැටෙද්දීමා පෙනෙන ඉසව්වෙන් මුහුදු ගියා ඔබ. නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ. දැන් ආය අහක බලන් යන්නේ නෑනේ. දැන් මේ වතුර ටිකක් එනවනේ වීලි කලාපයේ සංවර්ධනය කරන්න. මේකේ තියෙනවා ඉතා වැදගත් ජීව විද්‍යාත්මක සාධකයක්. ඒ තමයි දියපොද රහිතව අකලට මහලුව කියන එක. ඒක මම හිතන්නේ මහාචාර්ය සුනිල් ආරිරත්න මහත්මයා පුදුම යෙදුමක් යොදලා තියෙන්නේ. මේක ඇතුලේ මාර ජීව විද්‍යාවක් තියෙනවා. මම ඒක පොඩි දෙයකින් පැහැදිලි කරන්න. මිරිස් පැලයක් ඔබ හිටෝලා පෝච්චියක ඔය මිරිස් පැලේට වතුර දාන එක අඩු කරන්න බලන්න යම් මට්ටමකට හැදුනට පස්සේ වතුර දාන එක අඩු කරන් අඩු කරන් අඩු කරන් අඩු කරන් ගියොත් මේ මිරිස් පැලේ හැදෙන එක නතර වෙලා ගහ වර්ධනය වෙන එක නතර වෙලා මේකේ මල් පිපෙන්න ගන්නවා. මල් පිපෙලා එක කරලක් හරි හදනවා. ඒකට හේතුව තමයි මේ කර්කශ නියඟයේ දැනුනහම ගහකට ගහ කල්පනා කරනවා මම තව ගහ වර්ධනය වෙන්න ගියොත් මැරෙන්න ඉඩ තියෙනවා. එහෙම මැරුණොත් මගේ වර්ගයා බෝ වෙන්නේ නැහැ. ඒ නිසා මම මැරෙන්න කලින් මගේ වර්ගයා බෝ කරන්න ඕනි එක මලක් එක කරලක් හරි හදලා. ඒක තමයි මේ කියන්නේ අකලට මහලු වෙනවා කියලා. ඒ කියන්නේ වතුර නැති වුණොත් අකලට මහලු වෙනවා. මේක හැබැයි ඉතින් ප්‍රේමේ පැත්තෙන් ගන්නත් පුළුවන් ඕයි නම් නේද? පිපුරුණු දෙතුලින් අහස බලාගෙන දියපොද රහිතව අකලට මහලු. එහෙම ගන්නත් පුළුවන් ඕයි නම් අපිත් අකලට මහලු වෙනවා ප්‍රේමේ නැති වුණොත්. හොඳ වෙලාවට එහෙම වුණේ නැත්තේ. ඉතාම විශිෂ්ටයි ඔහුගේ ඒ අපේ විචාරය. හේතුව මැදිරියට ආපු ඔබ දැන් පෝෂණය වෙලා ඉන්නේ. ඔබ දැන් මැදිරියෙන් යන මොහොතේදී තවත් මීට වඩා පෝෂණය වෙලා යන්නේ. ඒක තමයි අපේ බලාපොරොත්තුව. මේ යුගයේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය දියත් කරපු යුගයේ ඒ සඳහා ජනතාවගේ තිබුණු අපැහැදුන් සිත ජනතාව ගිහිල්ලා එහේ පදිංචි කරන්න ගත්ත උත්සාහයේදී ජනතාව එක ප්‍රතික්ෂේප කරන්න ගත්තම ඒ වෙනුවෙන් නිර්මාණ කළා. හරියට පසුගිය දශක තුන පුරා අපේ රටේ තිබිච්ච යුද්ධයේදී ඒ යුද්ධයේ සහජීවනය ඇති කරන්න නිර්මාණකරුවන් ගීත නිර්මාණය කළා වගේ මේ මහවැලි ව්‍යාපෘති උදෙසාම ගීත නිර්මාණය කළා. ඒ පණිවිඩය අරංගිය තවත් සුන්දර ගීතයක් තමයි මේ. ඒ අතරේ ඔබ මතක් කරගන්න සොඳුර මට සමුදෙන් ඈත රටේ සරු පස පෙරලන්නට මා යනවා හෙට උදෑසනේ කියලා අපි කිව්වේ කාලේ එහෙමයි. හරි නේද? හරි. මේ ගීතය අහන්න කැමති නම් මේ ගීතයේ ගංගා ඔබ වෙන්න, කැමති නම් මේ ගීතයේ වියලි කලාපේ ඔබ වෙන්න. ඒ දෙන්නටම අපි ආදරේ. අපි හැම ගීතේ බලන් යන්න
කුරුණු දෙතුලින් අහස බලාගෙන දිය පොද රහිතව අකාලට මහලු මං මේකේ මේ සින්දුවට සම්බන්ධයක් නැහැ මම මේ ටික නිකන් ඔබේ දැනුමට කියන්නේ. මේ ඇත්තටම මේ මේකේ මේ කවුරුවත් නැතුව මේක පටිගත කරා නම් මේක එන්නේ නැහැ. ඔය ඉස්සරහා පිරිසක් ඉන්න ඕනේ. ඉන්න මොණී පන්තිවල පුරුද්ද? ඔව්. හැබැයි ඒ වුණාට පුංචි කාලේ තනියම දෙබස් කිව්වද පැත්තේම. ඔව්. එහෙම කිව්වා. කිව්වා. මේ දැන් අපේ ඔය සින්දු නිර්මාණය කළා තියෙන ගොඩාක් අපේ ගීත රචකයෝ අපේ ඇඟේ තියෙන කොටස් ශරීරයේ කොටස් ගැන සින්දු තියෙනවානේ මම සොබර හිතන්නේ මේ අපේ ඇඟේ තියෙන මේ මොන කොටස ගැනද වැඩිපුරම සින්දු වල ලියලා තියෙන්නේ මොන මොන අවයවය ගැනද වැඩියම සින්දු ලියවිලා තියෙන්නේ මට හිතෙනවා S2 ගැන කියලා ඔබ හිතන්නේ S2 ගැනත් තියෙනවා හදවත ගැනත් තියෙනවා එතකොට දැන් ඔය සමහර වෙලාවට මෙහෙම ප්‍රශ්න තියෙනවා මේ මේ කලාවයි විද්‍යාවයි ගැළපෙන තැනුත් තියෙනවා නොගැළපෙන තැනුත් තියෙනවා හැබැයි විද්‍යාව කියලා අපි මම මෙතන විද්‍යාව කියලා අදහස් කරන්නේ බටහිර විද්‍යාව ඒ කියන්නේ බටහිර විද්‍යාව බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ගත්තොත් දැන් ඔය සින්දු හැම එකේම ආදරය සම්බන්ධ කරලා තියෙන්නේ හදවතට නමුත් මේ හැඟීම් ඒ ආදරය ඒ වගේ හැඟීම් වලට සම්බන්ධ කරලා තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ හදවත නෙමෙයි. ඒකේ සම්බන්ධ කරලා තියෙන්නේ මොළයේ එක කොටසක් තියෙනවා හයිපොතැලමස කියලා. ඒ ආදරය වගේ හැඟීම් වලට සම්බන්ධයි කියලා කියන්නේ හයිපොතැලමස කියන කොටස. හදවත තියෙන්නේ ඒ මම මේ කතා කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව හදවත තියෙන්නේ දේහේ පුරා රුධිරය පොම්ප කරන්න. එතකොට ඉතින් නමුත් ඉතින් එහෙම අර අර වචනේ ලස්සන නෑ දැන් කවුරු හරි කිව්වොත් මම මගේ මුළු හයිපොතැලමසෙන්ම ආදරේ කියලා ඌ තරහ වෙනවා මේ මොකක් හරි කැත දෙයකින් ආදරේ කරනවා කියලා. ඔව්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වුණාට මම මගේ පොම්පෙන් ආදරේ කරනවා කිව්වොත් ඒත් තරහ වෙනවා. නේද? ඊළඟට දැන් සමහර ඒවා මම උගන්නන එකයි සින්දු වල තියෙන ඒවායි ගත්තාම මට නිකන් සමහර වෙලාවට හරි අවුල් ලැජ්ජත් හිතෙනවා. මොකද මේ දැන් එක සින්දුවක තියෙනවා කුරිරුද ඔතරම් හදවත ඔබගේ කියලා. ඉතින් හදවත කුරිරු නෑනේ අප්පා මේ රුධිරය පොම්ප කරන මට සිලුටු අවයවයක්. ඔව් ඔව් ඔව්. ඉතින් ඒක ඒක එකක් අනිත් එක මේ මම තව එකක් දැක්කා මේ ඔබේ හදවත මට දෙනවද වගේ අදහසක් අහන එකක්. හැබැයි ඉතින් එහෙම දෙන්න බෑනේ. මේ බයොලොජිකල් හැටියට හදවත තියෙන එකයි දෙක දෙක තියෙන අවයව තියෙනවා එතකොට වකුගඩු දෙකක් තියෙනවා එකක් දෙන්න පුළුවන් වෙන ඒකක් ඉල්ලනකොට ඒ වගේ දෙන්න පුළුවන් මොකක් හරි එකක් ඉල්ලන්න ඕනේ කල්පනා කරලා ඉල්ලන්න ඉල්ලන්න ඕනේ හදවත හරි නිදහස් නේද දැන් ළඟ ඉන්න කෙනාට දෙනව නම් දෙක දෙක තියෙන වගේ එක එක දෙන්න හදවත පරිස්සම් කරගන්න අපේ පස්වෙනි ගීතය මේ විශාරද ආචාර්ය නන්දා මාලනී ගායනා කරන ගීතයක් තමයි අද ෆාතිමාගේ හඬින් අපිට අහන්න තියෙන්නේ පහන් කන්ද මුල ඔව් මම හිතන්නේ මේ පහන් කන්ද මුල අඳුරුයි කියන වචනේ තමයි යොදලා තියෙන්නේ ඇත්තටම මෙතන මේ කතා කරන්නේ මට හිතන විදිහට අර ලයිට් හවුස් එක කියලා තියෙන්නේ ලයිට් හවුස් එකක් ඔබ හිතින්ම වාගෙන ලොකු ලයිට් හවුස් එකක් ඒ ලයිට් හවුස් එකේ උඩ තියෙනවා ලොකු දීප්තිමත් එළියක් මොකද මුහුදට ඈතට පේන්න ලොකු එළියක් තියෙන්න ඕනේනේ එවනට ඔබ හිතලා තියෙනවද ඒ ලයිට් හවුස් එකේ මුල පාදයේ හරියට ගිහින් බැලුවොත් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ අර අනිත් පැයට එළිය දුන්නට ඒ
ඒ පාදයේ ගාව අඳුරුයි. ගොඩාක් අනිත් අයට එළිය දෙන මිනිසුන්ගේ සමහරලාවට ජීවිතය ඇතුලෙන් අඳුරුයි වෙන්න පුළුවන්. ඒක තමයි මේ සින්දුවේ තියෙන ඉතාමත්ම වැදගත් දේ. මේක ගොඩක් අයට තියෙන මේ මම දැකලා තියෙන දෙයක්. මේකේ වචනත් භාවිතා කරලා තියෙන විදිය ගත්තහම හරිම මේ කටුක දුකින් ගිනු ගිනි ගැනුණු ආත්මය පුපුරා ගලනා සෝගීරාවය අසා ලබන සතුටින් බිඳුවක් ආපසු මා වෙත දුන මැනවි. ඒ කියන්නේ මේ මගේ ජීවිතයේ මේ ගිනිගත් ආත්මයක් ශෝකයේ තමයි ඒක තියෙන්නේ. ඒක තියෙද්දි තමයි මම මේක ගායනා කරන්නේ. ඔබ ඒක අහලා සතුටු වෙලා මට නැති සතුට ඔබ මට දෙන්න කියලා තමයි මේක කියන්නේ. ඉතින් මේකත් එක්ක ජීවිතේ සම්බන්ධතාවයකුත් තියෙනවා. මම මෙච්චර වෙලා ඔබට කිව්වේ ගොඩාක් සතුටු හිතෙන දේවල්. ඕනෑම මිනිස්සෙක ජීවිතේ අඳුරක් තියෙනවා, එළියක් තියෙනවා. මේක ඇතුලේ තියෙන තව එක දෙයක් මම කියන්නම් ඔබට. ඒ තමයි දැන් අපේ වෛද්‍යවරයෙකුත් මගේ යාළුවෙක් ඉන්නවා. මේ වෛද්‍යවරයෙක් ලෙඩ්ඩු කී දෙනෙක් සුවපත් කරනවාද? අපි හිතමු විශේෂඥ වෛද්‍යවරයෙක්, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, නැත්නම් කාඩියෝ වැස්කියුලර් සර්ජන් කෙනෙක්, ඒ කියන්නේ හાર્ට් සර්ජරි එකක් කරන්න පුළුවන් කෙනෙක්. ඔහුට ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම වෙන්න පුළුවන්නේ. ඔව්. එතකොට ඉතින් එයා කොයි තරම් දක්ෂයෙක් වුණත් ඔහුට තමන්ගේ සර්ජරි එක තමන්ට කරගන්න බෑ. වෙන කෙනෙක් අනිවාර්යෙන් ගන්න වෙනවා. ඉතින් ඒ නිසා අර සමහර දේවල් තියෙනවා මේ ඇත්තටම අර අනිත් ඇයට එළිය දුන්නට තමන්ට ඒ එළිය ලැබෙන්නේ නැහැ. නමුත් ඒක තමයි ඇත්තටම වෙන්නත් ඕනි. තමා කොච්චර අඳුරක හිටියත් කමන්නේ, අපිට පුළුවන් නම් තමාගේ තියෙන ඒ දුක, ඒ සේරම දේවල් ටික තියෙද්දි අනිත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නම්, මහා විශාල මිනිස්සු පිරිසක් වෙනුවෙන් තමන්ගේ තමන් ගාව තියෙන දේවල් ටික දීලා ඒ මිනිස්සු හිනහ වෙන ඒගොල්ලන්ගේ සතුට බලලා එතකොට මිනිස්සුන්ට සතුට වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔබත් මේ සින්දුවේදී අර චිත්‍රය මවාගන්න මේ ඒ ලයිට් හවුස් එකෙන් තා දීප්තිමත් එළියක් වටේටම දෙනවා. නමුත් ඒකේ ඒ එළිය දෙන එකේ මූලික පදනම ඒ යට අඳුරු ස්වභාවයක් තියෙනවා. ගීතයට අපි යමු. ඒත් කලින් මේ කෙටියෙන් හරි ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන මගේ හිතේ දැන් මතුවලා තියෙන ප්‍රශ්නේ මම අහනවා. මම උපමා කළොත් පහන් කන්ද ඔබ කියලා ඔබේ ජීවිතයේ කියලා ඔබේ ජීවිතයේ පාමුල අඳුරුයිද? ඔව්. ගයන මගේ හද අඳුරේ
ඒ ෆාතිමා රම්සිනා සිහිනේ කිරය වැඩසටහන් කීපයකම ගායන ශිල්පිනිය වශයෙන් අපිට දායකත්වය ලබා දුන්නා. අදත් ඇයිගේ දායකත්වයයි ඉතා ඉහලින් අපිට දුන්නා. දෙපළම හොඳින් ගයනවා. තවත් ගීත තියෙනවා අපිට රස විඳින්න ගීත පහක්. ඊළඟ ගීතයට යමු. මේ ගීතය මෙතනදී මුළු ගීතවලින් මම දෙපාරකට වැඩි ප්‍රමාණයක් අහපු එකම ගීතේ. අනිත් ගීත මට ඇහිච්ච ගීත. හැබැයි වැඩසටහන වෙනුවෙන් සූදානම් වෙනකොට මේ ගීතේ මම දෙපාරකට වැඩි ඇහුවා. මේ ගීතේ පුරාම තියෙන්නේ පුදුමාකාර විදිහේ විස්සෝපයක් විලාපයක්. ඇයි එහෙම වුනේ? අපි අහමු 31 එකෙන්. මේ ගීතය හරහා මට සමහර විට කිසි දවසක මගේ පන්තියකවත් මම කතා කරලා නැති ඒ අර පහන් කන්ද මුල තියෙන අඳුර පටන් ගත්තේ කොහොමද කියන එක තමයි මේ සින්දුවෙන් කියවෙන්නේ. මේ සිදුවීමට මං මුහුණ දෙන කාලේ තමයි කරුණාරත්න දියුල්ගනේ මහත්මයාගේ මේ සින්දුව ඉස්සෙල්ලාම මට අහන්න ලැබුණේ. මේකේ පුනුල් පදයේ කියවෙන්නේ ගේ කිරිල්ලියේ නුඹ කොයි ඉසව්වකද නොදනි. අප අපට අහිමි සඳ පැටවුන්ට නොයද රිදුනේ. අර කතාවේ මේ සින්දු හැම එකක්ම මගේ ජීවිතයත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. මා ඉතාම විවෘතව ඔබට කිසිදු දෙයක් හංගන්නේ නැතුව මේ මගේ ජීවිතය මම ඔබට කියන්නේ. හැම කෙනෙක්ගේම ජීවිත කතාව කියන්නේ ලොකු පොතක්. ඒ පොත කියවන්න කියවලා ඔබේ ජීවිතේ හදාගන්න. ඇත්තටම මට මෙතෙන්දී වැඩිහිටියන්ට කියන්න දෙයක්ත් තියෙනවා. ඒ වගේම තරුණ අයට කියන්න දෙයක්ත් තියෙනවා. මම කැම්පස් ආවා. කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ වෙනකොට ආයිත් ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. ඇය සමග තමයි මම විවාහ වුණේ. මම මේ බොහොම කෙටියෙන් කියන්නේ විවාහ වෙලා අවුරුදු 12ක් අපි විවාහ ජීවිතය ගත කළා. පුතාල දෙන්නෙක් ලැබුණා. ඔබ දන්නවා මගේ මුල් කාලය ගැන මම කියලා තියෙනවා. කැම්පස් එකෙන් අවුට් වුණාට මට එකපාරට ලොකු ආර්ථිකයක් හදාගන්න බැරි වුණා. ඒ කාලේ මම ගොඩක් මහන්සි වුණා ඒකට. නමුත් මම ඒ විවාහ වුණාට පස්සේ ගෙවල් 7ක කුලියට ඉඳලා තියෙනවා. 8 වෙනි ගේ තමයි මම හදලා පදිංචි වුණේ. මම සෑහෙන්ද මහන්සි වුණා මගේ ආර්ථික තත්ත්වය ගොඩනගා ගැනීම සඳහා. ඒකට රැයක් දවාලක් තිබුණේ නැහැ. යස ඉසුරු සොයන්න. හැබැයි ඒ යස ඉසුරු සොයන්න වෙහෙසන කාලය තුළ මගේ පවුල සම්බන්ධයෙන් ෆැමිලි එක සම්බන්ධයෙන් මට ළමයි දෙන්නගේ වැඩ සහ ඒවා සම්බන්ධයෙන් මට ගත කරන්න තිබුණු කාලය අඩුයි කියන එක මං පිළිගන්නවා. මට ඇත්තටම ලොකු කාලයක් මේ
ඒකට යොදන්න උනේ නැහැ. ඒ යසයිසුරු හොයන්න ගිය එක තමයි මගේ එකම ඉලක්කය තිබුණේ. ඒක එක්ක කාලෙකදී අවසානය වෙනකොට ඇති වෙච්ච විවිධ ගැටලු සහ ප්‍රශ්න මට ගොඩක් එක යන්න ගියොත් ගොඩක් වෙලා යන නිසා මම බොහොම කෙටියෙන් කියන්නේ බිරිඳ දරු දෙන්නත් අරගෙන එයාගේ මහගෙදරට යනවා මාව දාලා හැබැයි ඒකදී කියන්න ඕනේ ඒක සමාජයේ සාමාන්‍ය අනිත්‍යයට ඇති වෙන විදිහේ ගැටලුවක් නෙමෙයි ඇති උනේ ඒ කියන්නේ එතන ඇති උනේ අපේ පවුල් දෙක අතර ඇති වෙච්ච ඒකත් අර පවුල් පසුබිමේ ගැටලුවක් මොකද මංගාව ගොඩාක් වැඩ කළේ මගේ පවුලේ අය මගේ ව්‍යාපාරය තුල එතකොට ඒ පවුල් දෙක අතර යම් ගැටුමක් ඇති වුණා මම ඔබට උපදේශයක් විදිහට කියන්නේ ඒ ගැටලුව අවුරුදු 12ක් විතර යනකම් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මේ ගැටලුව උස්සන්න උනේ මගේ බිරිඳගේ අම්මා ඇවිල්ලා ඒ ගෙදර නතර වුණාට පස්සේ ඒක ඇත්ත තත්ත්වය ඒකයි එයා හැම වෙලාවෙම උත්සාහ කළේ මේ පවුල ගිනියන්න නෙමෙයි ප්‍රශ්න ඇති කරලා මේ ඒ දෙන්නව ආපහු ඒ ළමයි දෙන්නත් එක්ක අරන් යන්න ඉතින් එයා මාව දාලා ගියා එහෙම ඒ ගියාට පස්සේ තමයි මගේ ජීවිතේ මං හිතන්නේ මම ගත කරපු අමාරුම කාලය මං දෙවතාවක් සියදිවි නසා ගන්න උත්සාහ කළා හැබැයි ඒක අවසානයේ ඒකෙන් මම මිදුනේ බෞද්ධ දර්ශනය පිළිබඳව ඉගෙනගෙන තිබිච්ච නිසා මා නිසා ඔබ සියලු දෙනාටම කියනවා පන්සල් යන්න මේ සිල් ගන්න එකම නෙමෙයි ගැඹුරින් බෞද්ධ දර්ශනය හදාරන්න මට එතෙන්දී හැම වෙලාවෙම හිතුණු දේ තමයි මම සියදිවි හානි කරගත්තොත් මට මේ සංසාරේ ආපහු ගමනක් නැහැ මේ මගේ කර්මයයි කියන එක මම හිතන්නේ මගේ යාළුවෝ සියලු දෙනාම මාත් එක්ක එතකොට හිටියා ඒ සියලු දෙනාම ඒගොල්ලන්ට කරන්න පුළුවන් හැම විදිහකින්ම ගිහිල්ලා ඒ වැඩිහිටියොත් එක කතා කරා නමුත් ඒක සාර්ථක වුණේ නැහැ එතකොට මේකෙදි මට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි ළමයි දෙන්න දැන් මේක හැබැයි කියවෙන කතාවට වඩා මගේ කතාව වෙනස් මේක මට ඒ කාලේ දැනිච්ච සින්දුව නිසායි මං මේකේ තෝරගත්තේ මේක කියන්නේ හැබැයි මහරයේ මගේ තුරුට ගුලිවි උන් නුඹයි සොයා ඇඬුවේ සොඳුරී ඒ කියන්නේ මේක කියවෙන්නේ ඒ කාන්තාව ගිහිල්ලා තියෙන ළමයි දෙන්නම දාලා මගේ කතාව චුට්ටක් ඊට වඩා වෙනස් වෙනවා ඉතින් මේකෙදී අපි මට මතකයි ඔය සිද්ධිය निराකරණය කරන්න ආපු සමහර වැඩිහිටියෝ ඇහුවා මගේ පුතාගෙන් ඒතර පොඩි පුතාට තේරෙන්නේ නැහැ ලොකු පුතාගෙන් ඔය අම්මා එක්ක ඉන්නවද තාත්තා දාලා යනවද කියලා ළමයිගෙන් එහෙම අහන්න එපා ළමයාට දෙමව්පියන්ගේ ප්‍රශ්න අදාළ නැහැ ළමයාට වැදගත් වෙන්නේ අම්මයි තාත්තයි දෙන්නම ඒ දෙන්නම එකට ඉන්න ඕනි අප දෙමග ගියත් කුලගේ ඇවිලි පැට උන්ට විසයි ඒ දුක සොඳුරී අපි දෙන්නට ඕනි දෙයක් කරගන්න පුළුවන් ඕන ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන් නමුත් ඒක විස වෙන්නේ පැට උන්ට ඒ නිසා මම සියලු දෙනාගෙන්ම ඉල්ලනවා සියලු වැඩිහිටියන්ගෙන් ඉල්ලනවා ඔබගේ හැම වෙලාවෙම ඒ තරුණ දෙන්නෙක්ගේ ජීවිතේ එකට එකතු කරන්න උත්සාහ කරන්න තමන්ගේ අභිමානය රැක ගැනීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඉතින් මම හැම වෙලාවෙම මගේ හිතින් මං සමාව ඉල්ලනවා මගේ පුතාලා දෙන්නගෙන්. මගේ අතිනුත් වැරදි වෙන්න ඇති ප්‍රධානම වැරද්ද තමයි ඒගොල්ලෝ ගැන කාලය ගත කරන්න බැරි වෙච්ච එක. හොයන්න බලන්න බැරි. ඒකට හේතුව තමයි මේක කියලා දෙනවා. යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහි නුඹ උන්ට එකම අම්මා සොඳුරි අම්මයි තාත්තයි එකට ඉන්න එක තමයි දරුවන්ට තියෙන එකම දේ හැබැයි එයාට මේ දේ තේරුම් ගන්න අවුරුදු 8ක් ගත වුණා අවුරුදු 8කට පස්සේ එයා තේරුම් ගත්තා එයාගේ අම්මා එයාට දුන්න උපදෙස් වැරදි කියලා ඒක තමයි මගේ කතාව
ඔබට අහිමි සඳ පැටවුන්ට නොවෙද රිදුනේ ඒ කිවිල්ලේ නුඹ කොයි සවකද නොදැනේ අපි අපට අහිමි සඳ පැටවුන්ට නොවෙද රිදුනේ සමහර වෙලාවට මේ ගීතය ඔබ අහලා තියෙන්නත් ඇති නැති වෙන්නත් ඇති. මේක රචනා කරන්නේ රවි සිරිවර්ධන. වර්තමානයේ අපිට මුණ ගැහෙන ඉතාම අතිදක්ෂ තරුණ ගේපද නිර්මාණකෙයි. මේක එක තැනක හදවත බිමට කඩාගෙන වැටෙන ඇත්තටම. ඒ තමයි මේ රන් කිරි වෙනුවට මුළු රෑ ඇහැරි මම මගේ කඳුළු පෙව්වා සොඳුරි. මේක මේ විදිහට අත්විඳින තාත්තලා අතර කොච්චර ඇත. පුංචි මොහොතක ලැබෙන සුවයක් වෙනුවෙන් නැත්තම් වෙනයම් භෞතික හේතුවක් වෙනුවෙන් දරු පැටවුත් එක්ක ස්වාමියාව අතහැර ගිය කාන්තාව මොන තරම්ද. ඒ අතර ඒකේ අනිත් පැත්ත හිතන්න. වසර 30කට විතර කලින් ප්‍රේමකීති දල්විස් නැමැති මහා දැවැන්ත ගේයපද රචකයා ලියනවා. මායිකලා අමනාපෝ වීදබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර. ඔබ හොඳට හිතන්න. දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර. මගේ ස්වාමියා ගෙදරාවෙන තිවුණට කමක් නෑ. හැබැයි මේ දරු පැටිය මේ දුව මේ පුංචි සිංගිත්තියගේ තාත්තා ගෙදරෙන්න ඕනේ. එනිසා අපි අවසාන වශයෙන් මේ ගීතයක් අහලා ඉල්ලන්නේ විසඳාගත නොහැකිම ප්‍රශ්නයක් නම් ඔබ වෙන් වෙලා ඇති. හැබැයි පුළුවන් තරම් උත්සාහ කරන්න මේ හෙට උදේම දුවගෙන යන්න පොඩි එකා බලන්න. ඉතින් මේ සිතිවිලි ඔක්කොම එකහො කරලා ඒ මම මතක් කරපු ගීතේ පුංචි කොටසක් අපි ෆාතිමාගේ හඬින් අහමු. මායිකලා
gedara අපි දැන් මේ මානසිකත්වෙන් ඉක්මනින් මිදෙන්න බෑ ඒ නිසා අපි ඊළඟ ගීතයට යන්න කලින් පොඩි ඉල්ලීමක් කරමු කියන්න පොඩි ඉල්ලීමක් ඒ තමයි මේ මේ ලෝකේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ගත්තාම ඔබ හොයනවානේ ගැළපෙන කෙනෙක් කවදාවත් කිසිම කෙනෙක් ගැළපෙන්නේ නැහැ එහෙම හිතන්නවත් එපා කවදාවත් කිසිම කෙනෙක් කාටවත් ගැළපන්නත් බෑ ගැළපෙන්නෙත් නැහැ ඒකට හේතුව තමයි ජීව විද්‍යාත්මකව ඒ දෙන්නා වෙනස් හැදුණු පෞල් පරිසරය වෙනස් පෞරුෂය වෙනස් ඒ හින්දා කවදාවත් ගැළපන්න බෑ ගැළපෙන්නෙත් නැහැ එතකොට දැන් මෙතන තියෙන්නේ නොගැලපීමක්මයි එතකොට ජීවිතයේ ඉස්සරහට ගෙන යන්න අවශ්‍ය වෙන්නේ ගැළපීම නෙමෙයි නොගැලපීම දරා ගැනීමේ හැකියාව ඔබ කොච්චර හොඳට නොගැලපීම දරා ගන්න පුළුවන්ද එතකොට මේක සාර්ථකව ඉස්සරහට ගෙන යන්න පුළුවන් නොගැලපීම දරා ගැනීමේ හැකියාවමයි අවශ්‍ය වෙන්නේ එතකොට ඊළඟට අනිත් එක තමයි අර පෞල් දෙකක් අතර ගත්තාම වෙනම පෞරුෂ දෙකක් හැදිච්චි ටික කාලයක් ගියාම හැම වෙලාවෙම මේ දෙන්නට හිතෙනවා මගේ පෞලේ අභිමානයක් තියෙනවා කියලා අයිට වඩා මෙයාට හිතෙනවා නෑ මගේ පෞලේ අභිමානය ඊට වඩා වැඩි කියලා සමහර විට පුජ්‍යලයෝ දෙන්නා අතර ප්‍රේමය තියෙන්නේ ප්‍රේම කරන කාලේ විවාහ වුණාට පස්සේ තියෙන්නේ පෞල් දෙකක් අතර පවතින පරතරය මේ දෙක තමයි ගැටුම් ඇති කරන්නේ අර ප්‍රේමවන්තයෝ දෙන්න අතර ඒ නිසා නොගැලපීම් සමුදායක් තියෙන්නේ ඒ නොගැලපීම හොඳින් විඳ දරා ගන්න පුළුවන් නම් මේක ජය ගන්න පුළුවන් ඒක කළ යුතු වන්නේ අපි මේ දරුවන් වෙනුවෙන් කතාව සම්පූර්ණයෙන් ඇත්ත ඒ නිසා හිතන්න දැන් එක්ක හිතන්න එපා දැන් මේක හිතන්න ගියාම සමහරට ගෙදර යනකොට ලොකු ලොකු තීන්දුව අරන් යන්න පුළුවන් දැන් මට දෙන්න ඔය මංජුසාව දැන් අපි මේකෙන් දෙකක් ගමු ඔබතුමාගේ අතින් මට එකක් අරන් දෙන්න. දැන් අපි මේ කතා කරන මාතෘකාව කතා කරන්න කොච්චර කලින්ද මේ මේ ඔබ මේ සටහන තියන්නේ? මට මේක ඉතාම මේ කියන්නේ පොදු අත්දැකීමක්. මේ මහා මේ අපි මේ කරන කටයුත්ත දිහා විශ්වයේ කවුරු හරි බලන් ඉන්නවා. මීට කලින් වැඩසටහනක වෙච්ච මහා පුදුමාකාර සිද්ධිය මං හිතන්නේ මේ අය දන්නේ හිටියේ. මෙහෙම තෝරනකොට එක ගීතයක් තේරුවා ගහක මල් පිපිලා. ඒක ගායනා කළා. දෙවෙනි එක ගත්තා ගහක මල් පිපිලා. හරි අමාරුයිනේ වෙන්න මෙතන තියෙනවානේ 350ක් විතර. මේ බලන්න මේ කතා කරපු මාතෘකාවේ යහපත් පැත්ත. සැරයටියෙන් අපි යන්නේ නතුරා සංසාරේ අපි එකට ඉමු. කවුද මේවා කරන්නේ? යහපත් හැම දෙයක් පිටිපස්සෙම නොපෙනෙනා බලවේගයක් තියෙනවා. හැබැයි ඒක යහපත් වෙන්න ඕනේ. ඒ නිසා මේ ගීතේ ගයන්න කියලා ඉල්ලන්නේ අනෝෂා මුණසිං අනෝෂා හෝ ජා වෙන්න ඕනේ. අනෝෂායි මේ ගීතයට කැමති? මං හිතන්නේ මං අවුරුදු 25ක තියගේ ඉඳන් ওই ගීතෙට ආස කරනවා. ඉතින් ඇත්තටම මේක අපේ ජීවිතේට දැන් කාලේ හැටියට අහන්න ඕන ගීතයක් කියලා තමයි මං හිතන්නේ. මොකද වැඩි වශයෙන් දැන්ට තියෙන්නේ අවුරුද්දක දෙකකට සීමා වෙච්ච විවාහ ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ අයටත් එක්ක මට හිතුණා ඒක අහන්න තියෙනවා නම් හොඳයි කියලා. දැන් විවාහ වෙලා කොච්චර ඉතර කාලයක් වෙනවද? කමක් නැද්ද මං ඇහුවට? කමන්නේ. කියන්නකෝ. මගේ කවුල කට්ටියත් ඉන්නව ළඟ. ඔව්. දැන් අවුරුදු 23ක් විතර වෙනවා. මේ අවුරුදු 23ම යහපත් විදියට ජීවත් වෙනවා. ඔව්. එහෙනම් අපි ඔබ දෙපළට ආශිර්වාද කරන ගමන් මේ දෙපළට ගියමු ගීතේ ගායනා කරන්න කියලා. ඔබේ අත්වල සන්නාදය දෙන්න.
තුරා සංසාරේ අපි එකට ඉමු නව එකක් අපි ගන්න කියමු සොඳුරු කාන්තාතකින් නේද මේකත් කැමති ඇතිනි වෙනසක් ගන්න ගන්න විතරයි කිව්වේ අරන් බලනවා ඒක මේකත් බලන්නකෝ ඉදා මගේ හිතට දීපු සියලු සතුට අරගෙන මගේ ළඟින් ගියපු ඔබ නැවත කරුණා කරලා මගේ ළඟට එන්න කියලා කියන්නේ කවුද මේව කරන්නේ ආරාධනා ආර්.ආර්. ෆොන්සේකා ෆොන්සේකා මහත්මිය කොහේ ඉඳලාද පානදුරේ ඉඳලා මයික් එකට කියන්නේ පානදුරේ ඉඳලා පානදුරේ ඉඳලා දවල් වැඩසටහනත් බැලුවද අද දවල් එක නම් බලන්න උනේ නෑ දාන්න හරි එයි මේ ගීතයට විශේෂයෙන් කැමති මං සාමාන්‍යයෙන් අමදේවගේ සින්දු වලට ගොඩක් කැමති එහෙන්නේ අමරදේව මහත්මයාගේ සින්දු වලට මම ගොඩක් කැමතියි. අමරදේව මහත්මයාගේ සින්දු වලට කැමති නිසා විතරමද කැමති නැත්නම් විශේෂත්වයක් තියෙනවද? පදමාලාවටත් කැමතියි විශේෂයෙන්ම අමදස් ජීවිතේ එහෙම කවුට කාටවත් ආරාධනා කළා නැද්ද? ඇයි අනිත් එක්කෙනා දිහා බලන්නේ? යාද ධන්නවාගෙන. අදයි නෙමෙයි ඉස්සරවත් ආරාධනා කළා නැද්ද? කළා තියෙනවා. කරලා තියෙනවා. ඒක තමයි. ඔව් එහෙම නැති වෙන්න බෑනේ නේද? හරි එහෙනම් ඔබතුමියට උපහාර පිණිස ඔබතුමියගේ අපේ වැඩසටහන බලන්න අපි එකට ගෞරව කරනවා. ගීතයක් ලියලා ඉල්ලලා තියෙනවා ඒකටත් ගෞරව කරනවා. අපි මේ ගීතේ පොඩි කොටසක් අහමු. ජීවිතේ තනි මන්සර අතර මන් වෙලා උදකලා සුසුම් පෙළන හදවත සනහා අතීතේ ගිලිහි ගිය සතුට රැගෙන යයි වදින්න අපියන් අපේ ඊළඟ ගීතයට මැටිගෙදර අපේ අම්මා කරුණාරත්න දියුල්ගනේ මහත්මයා ගායනා කරන තවත් ඉතාමත්ම හදවතට දැනෙන ගීතයක්. තිස්ස කතා කරන්න. මේකේ මේ ගීතයේ තියෙන නම් මැටිගෙදර අපේ කිරි අම්මා කියලා. කිරි අම්මා ගැන තමයි තියෙන්නේ. නමුත් මට මතක් වෙන්නේ අපේ අම්මා ගැන. ඒ හින්දා මම ඒක හිතාගෙන තමයි මේ මේක බාර මොකද අපේ අම්මත් අපේ අක්කගේ සහ මගේ දරුවෝ ආවට පස්සේ අම්මා කිරි අම්ම කෙනෙක් වුණා මට මතක තියෙන්නේ ඒ අපේ අම්මගේ කතාව තමයි මතක මේක මම හිතන්නේ තව කොච්චර කාලයක් අපිට අහන්න ලැබෙයිද කියලා මම දන්නේ මේ තව කොච්චර කාලෙකින් මේ ළමයින්ට අත්දැකීමක් එයිද කියලා බිම වැටුණු කිරි දතට අඬන මගේ ලපටි සිත අඹ ගහේ ලේනෙකුට දුන්නා දැන් අපේ අපේ ලදරුවෙක් උපදිනකොට මේ හණුවේ උඩට දත් මතුනේ නැති වුණාට දත් වර්ග දෙකම තියෙනවා ඒ කියන්නේ කිරි දතුත් තියෙනවා ඊට යටින් ස්ථිර දත් වලත් මූලික ආකෘතිය තියෙනවා ඒතර ළමයා මාස 6ක් විතර යනකොට කිරි දත් මතුවෙන්න ගන්නවා නමුත් අවුරුදු 6ක් යනකොට කිරි දත් හැලෙන්න ගන්නවා ගොඩක් වෙලාවට අර ඉස්සෙල්ලාම ඉස්සරහ දත් දෙක තමයි හැලෙන්නේ. ওই දෙක හැලුණාම හරියට ප්‍රශ්න. මොකද ඊට පස්සේ hina වෙන්න වෙන්නේ හා. අනිත් එක ගොඩක් අය අහනවා පෙරහැර බලන්න ගියාද කියලා. ඒ වගේ හරියට ප්‍රශ්න. ඒ කාලේ හරි අමාරුයි ගියා ගන්නත්. ඕක හැලුණාම ඇත්තටම අපිට ඕක තමයි ලදරු කාලේ අපේ පළවෙනි අහිමිවීම. ඒක මාර විදිහට දැනෙන අහිමිවීමක්. එතකොට ඒක අහිමි වුණාම අපිට අපේ කිරි අම්මා හෝ අම්මා හෝ අපිට දුන්නා
ඒක හිත හදාගන්න ක්‍රමයක්. ඒ තමයි ලේනෝ ලේනෝ මේ දත අරගෙන මට අලුත් දතක් දෙන්න කියලා අපි ලේනට දෙනවා දත. එතකොට ඒ බලන්න ඒ අපේ අතීතයේ ඒ තිබිච්ච හිත හදාගැනීමේ ක්‍රම ඒවා තමයි කවුන්සලින් කියන්නේ ඇත්තටම. මනෝවිද්‍යාත්මක උපදේශනයක්. ඒගොල්ලෝ එහෙම විශ්වවිද්‍යාලවල උපාධි ගත්තේ නැති වුණාට අවශ්‍ය වැඩේ කරනවා. ඒක තමයි මම මේකේ ප්‍රධාන වශයෙන්ම මතුවෙන දේ. ඊළඟට මං හිතන්නේ මෙතන ඉන්න ටිකක් වැඩි හිටියයට මේ 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 අත මේ අත්දැකීම ඇති. මට මේ අත්දැකීම බොහොම සැරටම තියෙනවා. මොකද ඒ තමයි මේක කියනවා මේ කැවුම් හදනවා ගෙදර අවුරුද්දට. අවුරුද්ද තමයි කැවුම් හදන්නේ. ඒ කැවුම් හදනකොට අර එක්තරා සිටුවරයක හිටියලු ඉස්සර අර මසුරු සිටානු කෙනෙක් රහත් නමකට කැවුම් ගෙඩියක් දෙන්න නැතුව තනියම කාපු. ඒ ඉස්සර. නමුත් අපේ කිරියම්මා කැවුම් හදලා මේ බාණ්ඩ මානමින් ගෙයි හැදෙන කැවුම් අහුරෙන් එකක් අඬන කෝඳුරුවන්ට දුන්නා. ඒ මොකද්ද? දැන් ළමෙක්ගෙන් අහන්නකෝ. දන්නේ නැහැ. අඬන කෝඳුරුවන්ට දුන්නා කියන්නේ මට හොඳට මතකයි ඒක. ගේ වටේ තුන් වතාවක් මේ කැවුම් ගෙඩිය ගැට ගහලා එල්ලගෙන කෝඳුරුවන්ට කතා කර කර දුවන්න ඕනේ. මම දන්නේ නැහැ ඔබට ඒ අත්දැකීම තිබුණාද කියලා. හරි. ඒ කෝඳුරුවන්ට කතා කර කර කෝඳුරුවන්ට කතා කර කර මේ ගේ වටේ තුන් වතාවක් දුවලා එළියේ අර උඩ තියෙන වහලේ මේ කැවුම් ගෙඩිය එල්ලනවා. ඒ කාටද මේ කැවුම් ගෙඩිය එල්ලන්නේ? කෝඳුරුවන්ට. ඒතරේ ඒ කෝඳුරුවන්ට පවා අපි මොකද කරේ? සැලකුවා අපි අපේ පැරණි සමාජය කවදාවත් ස්වභාව ධර්මයක ගැටුන්නේ නැහැ. ස්වභාව ධර්මයත් එක්ක එකට ජීවත් වුණා. ඒ කියන්නේ ස්වභාව ධර්මයේම කොටසක් මිනිස්සු. මේ වර්තමාන සමාජයේ තමයි ස්වභාව ධර්මය සමග ගැටෙන්නේ. දැන් ඔබ දන්නවද මේකේ විද්‍යාත්මක වදනමක් තියෙනවනේ? ඒ තමයි ඔය අප්‍රේල් මැයි කාලෙදි කෝඳුරුව බෝ වෙනවා සෑහෙන්න. එතකොට gedara තියෙනවා ඇතුලේ කැවුම් කෙසෙල් ගෙඩි ඒව ඔක්කොම. දැන් මේවට කෝඳුරුව පිරෙනවා. අද කාලේ වුණා නම් මොකද කරන්නේ? කුමිනාසකයක් ගෙනහලා ගහලා දානවා. කැවුම් වලත් වදිනවා, කෙහෙ ගෙඩියොත් ඒවම අපි කනවා ඊට පස්සේ. සාමාන්‍ය විදිහේ එමයයි. නමුත් එදා ඒගොල්ලන්ගේ බාහන කොයිතරම් මේ කියන්නේ මේ කියන්නේ කොයිතරම් මේ පරිසර හිතකාමීද කියලා. ඒක එල්ලපුවාම මට දැන් වගේ මතකයි ඒ කැවුම් ගෙඩිය පේන්නේ නැතුව යනවා. කැවුම් ගෙඩිය සම්පූර්ණයෙන්ම කළු පාට වෙලා. ඒයි කෝඳුරුව කැටි ගහලා. එතකොට ඒ කෝඳුරුව එතන ඉන්න හින්දා ඇතුළට කෝඳුරුව එන්නේ නැහැ. අපි කෝඳුරුවන්ටත් දීලා තමයි කෑවේ. කෝඳුරුව මරාගෙන ඒ කියන්නේ සමූල ඝාතනය කරගෙන අපේ ගමන ගියේ නැහැ අපි. බලන්න කොච්චර ලස්සනද කියලා. ලියද්දක එක ඒ කියන්නේ කුඹුරක එක ලියද්දක් සමහර විට හෝ ලියද්දෙන් භාගයක් හෝ කුරුල්ලන්ට ඉතුරු කළා. හරි. එහෙම ජාතියක් අපි. අපේ දේශීය චින්තනය ඒකයි. අපි කවදාවත් අපි මට හොඳට මතකයි මම ඇවිදිනකොට ගෙදර හයියෙන් ඇවිද්දොත් අපේ අම්මා බයිනවා. පොළව දෙයියෙක් විදියට සලකන්නේ. අපි ඉගෙන ගත්තට පස්සේ අපිට ටිකක් අමුතු හැඟීමක් එනවනේ. පොළව කියන්නේ නිකන් අජීවි. ඒතර අපි ඒකට ගරු කරන්නේ නැහැ. ඒක තමයි අපිට අද වෙලා තියෙන්නේ. ඊළඟට මේක එක තැනක කියනවා හරි ලස්සන දෙයක්. වෙබ් අඩවියේ තැනක හමු වුණොත් දන්වන්න මැටි ගෙදර අපි කිරියම්මා. ඒ කියන්නේ දැන් යන්නේ වෙබ් අඩවියේනේ. කිසිම වෙබ් අඩවියක මෙහෙම පරිසරයත් එක්ක සතාසියුපාට ආදරය කරමින් ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන කිසි කෙනෙක් අපිට ආපහු මෙහෙම අය හම්බ වෙන්නේ නැහැ. හම්බ වුණොත් දන්වන්න කියලා කියන්නේ ඒක තමයි. ඒකයි මම මේ සින්දුවට ආස. මහේස් තව මොන හරි කියමු. මමත් ඉතින් රස විඳිනවා ඔබේ විචාරය සහ විග්‍රහය බුද්ධිමත් කාලෝචිතයි කාලීනයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල් කතා කරන තැන් මෙතන විතරක් නෙවෙයි. අනේකවත් තැන්වල කතා කරනවා. හැබැයි කතා කළාට ප්‍රතිඵල නැහැ. සරලවම යමක් කියලා අපි ගීතයට යමු. ඔබ හිතන්න දවසකට ඔබ අතින් සල්ලි වියදම් කරලා ඔබේ යහපත් ආකාරයෙන් උපයාගත් මුදල් වියදම් කරලා සත්ව ඝාතනය කොච්චර කරනවද? ශාක භක්ෂ ඝාතනය කොච්චර කරනවද? අවසානයේ ඒ සියලු දේ කරලා ගෙනල්ලා තමාගෙලෙයින් තමා මිහිලවට බිහි කරගත්තා වූ තමාගේ සුජාත දරුවට ආහාර කියලා බලෙන් හරි
ඇතුළට දාන්නේ විස කවුද හිතුවේ මේ කනකොට රහ දැනෙනකොට මෙතන ඉඳලා මෙතෙන්ට අඟල් 4 5යි මේ ටික පිනවන්න ලෝකේ තියෙන හැම විසක්ම මේක ඇතුළට දාලා වටේ 3-4 පාරක් කරකවලා විඳලා විඳලා ඇතුළට දැම්මෙන් පස්සේ අර ඔබම කියනා වගේ මෙතනින් මෙහාට ගියාට පස්සේ මොනවද දැම්මත් එයාට එකයි මේ ටික සනසන්න අපි කොච්චර වහ කනවද වහ කවනවද අනලා අනලා කවනවද ඒ නිසා ඔන්න ඔය ටික හිතාගන්න හිතාගෙන මේ ගීතය අහන්න ගීතේ හරි ලස්සන තැනක් ඇහුණා මං හිතනවා ඔබට මං හිතනවා ඔබ හරියට අහගෙන හිටියනම් ඔබට දැනෙන්නට ඇති කියලා ගමක කුස ගිනි නිවන කිරි එරෙන ගහක් වැඩ ඉන්නා කොස් ගහ අපි කීයෙන් කී දෙනාද අද කොස් මදුලක් කන්න තරම් වාසනාවන්ත වෙලා තියෙන්නේ කොස් මදුල හොඳට ඉදුනම ලැබෙන පැණිවරක නේද මං හිතන්නේ එහෙම ලේසියෙන් දැන් හොයාගන්න පුළුවන් කියලා
කොද ගහත් පොඩ්ඩක් තර වෙනකන් බලාගෙන ඉන්නේ මේක මුලින් කපාගෙන ගිහින් මේසයක් හරි පුටුවක් හරි මොනවා හරි හදාගන්න ඉතින් ඔක තමයි තත්ත්වේ සබහදාමත් එක්ක අපි කොච්චර ඈතද අනිත් එක ජීව විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් නිසා මට ඔබ වැරදි නම් මාව නිවැරදි කරන්න මම මේ ළඟදි සොයාගත්ත කාරණාවක් ලෝකේ දැනට මේ අපි දකින ඕනෑම රටක තියෙන ඕනෑම කොස් ගහක ඕනෑම කොස් ගෙඩියක් එක ගෙඩියකට වඩා එක ගහකට වඩා අනිත් ගහ වෙනස් ප්‍රවේණික වෙන ජාන වන ජාන වලින් වෙනස් ලෝකේ තියෙන දෙල් ඔක්කොම එක වගේ වෙන්න පුළුවන් පොල් එක වගේ වෙන්න පුළුවන් හැබැයි කොස් වෙනස් මං හරිද හරි හරි ගොඩාක් දේවල් තියෙනවා මේ වෙලාව තමයි ප්‍රශ්න කියන්නේ වෙනවා නිකන් බයෙන් මං ඒවා කිව්වේ මොකද මේ ඒවා කියලා මේ මෙයා ඉස්සරහා ඒවා කියලා පරිස්සමෙන් කියන්න ඕන නිසා අපේ මම්බේ පොඩි කාලේ ඉතින් ගමේ කොස්ම තමයි කෑවේ අපේ අම්මා ඉස්සර මට කියන්නේ ඒක ඉතින් මේ කැම්පස් එකට එනකනුත් තිබුණා කියන්නේ ගෙදර ගියාම කියන්නේ කොස්ම තමයි ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම කොස් ගහේ පස්පංගුව කියලා තමයි මට කිව්වේ අම්මා කොස් සැට 20ක් විතර හොඳට තම්බලා ඒකේ පොත් ඇරලා අර බොහොම අලුත්ෙන් නිර්මාණය කරපු කෑම අර යන භාජනෙට දාලා දරුවගේ අතේ ඉස්කෝලේ යවන්න ලැජ්ජ නැද්ද ඔබ? ඔබ ලැජ්ජයි. හැබැයි ඔබ උජාරුවට හොඳ දිග සොසේජස් කරල් හතරක් විතර හොඳට ටෙම්පරාදු කරලා පොඩි කෑලි වලට කපලා අරක පිරෙන්න අරගම යනකොට අතට දීලා කියලාත් යවනවා. පුතේ තව දෙන්නේ තුන් දිනකට දීලාම කන්න. කොස්ටැටයක් කෑම නම් යෝධ ශක්තිය අරක කෑම හොඳ නෑ අපි එහෙම කියන්නේ. වහමනේ කවන්නේ. හරි. ඔවා කියලා හැදෙයිද නෑ. හැදෙයිනේ. අපේ ඊළඟ ගීතයට යමු. දේශාභිමානය පිළිබඳ ගීතයක් දැන් මේ විවිධ කාරණා කතා කරලා තිස්ස ජනනායක ගේනවා. මම හිතනවා ඒ නමේම තියෙනවා කිසියම් ඉඟියක් මේ රටට මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ දේශයට ආදරය කරන පුත්‍ර රත්නයක් හැටියට මහා දැවැන්ත සිසු පරම්පරාවක් බිහි කරන ගුරුවරයෙක් හැටියට ඔහු මෙවැනි ගීතයක් මේ ගීත 10ට ගෙනාවේ නැත්තම් තමයි විශ්මයට කාරණාව. රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි මේ උදාර අපේ මාතෘභූමියයි. මාතෘභූමිය කියන වචනේ කොයිතරම් වැදගත්ද කියන එක මාතෘභූමිය කියලා අපි පාවිච්චි කරන්න ඇයි? ඒ කියන්නේ මේ භූමිය අපිට අපේ අම්මා හා සමානයි. අපේ අම්මා අපිව හදන්න විඳ දුක අපි දන්නවා. අපේ අම්මා ගැන හොඳටම දන්නවා අපි. ඒ වගේ තමයි ඒ හින්දා තමයි මාතෘභූමිය කියලා දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඕක මට දැනෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. විදේශ රටක ගිහිල්ලා දවස් 10ක් විතර වගේ ඉඳලා ඒ අපි විදේශ රටකට යනවා කියපුවාම හරි ආසාවෙන්නේ මේක යන්නේ මේ ට්‍රිප් එක. ඒ දවස් මන්ද මට දැනෙන හැටි මං කියන්නේ 10 වෙනි දවස විතර වෙනකොට මට ඒ එන්න තිබුණට වඩා 10 ගුණයක විතර වගේ ආසාවක් තියෙනවා හපව් ලංකාවට යන්න. අනේ අර කටුනායකින් බැහැලා එනකොට මට දැනෙන සතුට 100%කට වඩා එකඟයි. සම්පූර්ණ ඇත්තක්. මොකද කියන්නේ රවි? 100%යි. මොකද අපි යන්නේ සමහර විට අපේ රටට වඩා අතිශයින් දියුණු රටකට වෙන්න පුළුවන්. උප්පරිම සැප සම්පත් හැම දෙම තියෙන රටකට වෙන්න පුළුවන්. මට හැම වෙලාවෙම හිතෙනවා එතකොට ඒ වුණාට මේ මගේ රට නෙමෙයිනේ කියලා. සමහර විට මෙහෙ හිටපු කෙනෙකුට එහෙ ගිහිල්ලා පුරවැසි භාවය ගන්නත් පුළුවන් වෙයි. ඒ වුණාට හෘද සාක්ෂිය කියනවා මගේ රට නෙමෙයි කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අර මම කරන මම ගිය වෙන රටවල වලට ගියාම මේ රටවල වල අපේ ලංකාවේ හම්බෙලා කියනවා ඔබ ඔය කතා කරන දේවල් සමහර විට ලංකාවේ ඇයට ඒ තරම්ම දැනෙන්නේ නැතුව ඇති ඈත රටකට වෙලා ඉන්න අපිට තමයි ඒක හිතට තදින්ම දැනෙන්නේ කියලා. ඒක ඇත්ත. අපි මන්ද මම නම් මගේ 50 සමානව මම මගේ රටට ආදරේ මේකේ කියනවා මේ මාණික්‍යසේ පොළෝ ගැබේ නිදාන වී ඇත්තේ අතීත දූ පුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි. අපිට රත්නපුරෙන් හම්බ වෙනවා රතු මැණික්. එතකොට මහගම සේකරයන් විසින් මේ කියන්නේ ඔබට මේ හම්බ වෙන රතු මැණික් නිකන් ඒව නෙවෙයි.
अपे आदि सिंघले वीर मिनमुतुन मे रट सतुरु आक्रमणोलिंग बेरगेंड गिहिल्ला युद्धवेदिला गलागन गिय रुधिरय तमाय मे रतु मेनिक वेला ओब अतट एन्ने एक मिल करन्न बेरी तरंग वटिनाकमक एतुव एसा मे पोलव अपे मे भूमिय अपे एसा मं हितनवा अपे सियलु देनाम अपे रटट आदरय करन मम मम उत्साह करन्न हेम वेलावेम ईलंग परंपराव अपे रटट आदरे करन परंपराव खदागेंडाय मगे बलापुरत्व इतिगेनिसा मां इल्ली मक्कन्नो सियलू मेतन इन दरुदरियांगेनु रटट आदरे करन मे अपे मातृभूमिय मे मातृभूमिय हिटपु अय तिस गाणक वितर मां हितन्ने आक्रमण तिबिला तियेनवा ए आक्रमण हेम एकेकिन्म अपे रट बेरागेंड अपिट मेहेम अभिमानवत्व जीवत् वेन्न ए अय तमंगे जीवित तमंगे ले पुदला तीयनवा ए निसा ए ले वलिन पुदपु मे भूमिय अपि आदरेन रेक बला गेन्रोन रत्नदीप जन्म भूमि लंकादीप विजय भूमि मे अपे उदार मातृभूमि आई मातृभूमि रत्नदीप जन्म भूमि लंका दीप विजय भूमि रत्नदीप जन्म भूमि मे अपे उदार भूमि मातृभूमि जयी मातृभूमि आदि सिंह ने वीर मुतुलेन सारु उदार भूमि मातृभूमि जयी मातृभूमि अभीत धूप तुम जाति ये नाम हिम संग्राम भूमि जाति ये नाम हिम संग्राम भूमि जीवित पुदाहे लूले कदर अपने दीप जन्म विजय भूमि मे अपे पुदार भूमि मातृभूमि जय मातृभूमि जय सिंधुप मानव उतला मतिन नदी Thank you.
වන්දනා කරන්නේ ආකාශයේ නැගී ගායනා කරන්නේ ආකාශයේ නැගී විරයින්ගේ කේයශෝ ගීතයයි රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි රත්න දීප ජන්ම භූමි විජය භූමි මේ අපේ පුදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි තරුණ හදවතක් අවදි වෙනවා නම් මම කැමති මේ ගන්න මේ උත්සාහය සහ මේ අපි මේ ඔබට දෙන මේ පරිවිදය කොහොමද තරුණ ඔබේ හදවතට දැනෙන්නේ කියන එක දැනගන්න කැමති ඔව් සතුටුයි අත උස්සලම හු ඉදිරිපත් වෙනවා මම හිතන්නේ මේ වැඩසටහනට මේ මැදිරියට එනකොට තිබිච්ච හැඟීම නෙමෙයි දැන් තියෙන්නේ මට හරි අපූරු අවස්ථාවක් මේකේ කියන්නට තියෙනවා මැටිගෙදර අපේ කිරියම්මා ගැන කියද්දී මමත් මගේ සහෝදර දහම්පාසලේ මගේ ආචාර්යවරයෙක් අපි දෙන්නා වැඩසටහනක් කරා මහේෂ් මහත්මයා දහම්පාසල් දරුවන්ට මේ ගීත රසාස්වාදයේ ගැන ඔව් ඒ වැඩසටහනෙත් මේ ගීතේ තිබුණා ඔව් ඉතින් මම මල්ලිත් කිව්වේ අපි හොඳම දවසේ අද වැඩසටහනට ආවා කියලා ඔව් අපේ මතුපරපුරට අපි දිය යුත්තේම හොඳ දේ මිසක් නරක දේ නෙමෙයි. ඒකට අවස්ථාවක් කරගන්න මම හිතන්නේ මේ සියලුම තරුණ සහෝදරයන්ට සහෝදරියන්ට අපි ආරාධනා කරනවා මේ වගේ ස්වභාවිත ගීත ඇහෙන සහ රස විඳින්නට පුළුවන් අවස්ථාවකට ඔබ සම්බන්ධ වෙන්න. ඒක ජීවිතයට වගේම මතු පරපුරටත් අපේ රටටත් වාසනාව උදා කරලා දෙයි. ඉතින් ඔබතුමාට අර ෂෙල්ටන් ප්‍රේමරත්නන් ඕස්ට්‍රේලියාව ඉඳන් කිව්වා වගේ මහේෂාක්‍ය මහේෂ් මෙතුමාට අපේ ප්‍රණාමයක් පුද කරන්නට මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තිස්ස ජනනායක ඇදුරුතුමාගෙන් මම පන්තියට ඇවිල්ලා ඉගෙන නොගත්තට ඔබතුමන්ගේ අදහස් නිතර ඇගෙයිමට ලක් කරමින් අහමින් ඒවා දරුවන්ටත් අපි ඒවා බලන්නට නොහැකි දරුවන්ට අපි කියලා දෙමින් මේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා සිහිනයේ කිරෑ එදා මට සිහිනයක් අද මට සැබෑවක් සත්‍යයක් ඒකෙන් ගත්තු දේ බොහෝයි දරුවන්ට දෙන දේ බොහෝයි මතුවටත් ඒ දේ ඒ විදිහටමයි බොහොම ස්තුතියි අවස්ථාව විශිෂ්ට ස්තුතිය ඔබට විශේෂයෙන්ම ඔබ මේ ඉතා කෙටි ගුවන් කාලයක් තුළ ඔබ සමස්ත ප්‍රජාවටම යහපත් පණිවිඩයක් දුන්නා ඒ නිසා ඔබ වැනි තරුණ සහ ඔබ වැනි මනා හික්මීමකින් යුතුව කටයුතු කරන දුර දැක්මක් ඇති ගුරුවරු තමයි අපේ සමාජයට අවශ්‍ය මොකද ගුරුවරයෙකුට පුළුවන් මොහොතකින් දරුවෙක් හදන්න හෝ නැති කරන්න ඒ නිසා ගුරුවරයා කියන්නේ අති පූජනීය චරිතයක් දිගු ගමනක් යන්න ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොකද මගේ මෙතන ඉන්නෙත් ගුරුවරයෙක් අපි ඔහුටත් ඒ සුභාශිංසනේ විදිහට මේකතු කරනවා අපේ නවවෙනි ගීතේ මේකත් ජීවිතේ බෞද්ධ දර්ශනයත් එක්ක එකතු වෙච්ච ගුණදාස කපුගේ ශූරීන් ගායනා කරන ගීතයක් පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් සම්බෝධිය පතා අපි බලමු මේ තිස්ස ජනනායක දැන් ජීවිතේ ආධ්‍යාත්මික පැත්ත ජීවිතයට ළඟා කරගන්න උත්සාහ කරන්නේ අපිත් ඒ රැල්ලෙම යන් ඔව් මේ ඇත්තටම මම ඔබ සියලු දෙනාටම යෝජනා කරනවා ජීවිතේ අපි නම් දරුවන්ට නිතරම කියන දෙයක් තමයි ආර්ථිකව දියුණු වෙන්න සමාජීය වශයෙන් දියුණු වෙන්න අවසානයේ අධ්‍යාත්මික වශයෙන් උත් දියුණු වෙන්න කියලා මේ තුනම තිබුණොත් තමයි අපිට දියුණු වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ බෞද්ධ දර්ශනයේ හැටියට අපි කීසරයක් අපි මෙහෙම හම්බ වෙලා ඇද්ද අපි කීසරයක් මෙහෙම ඉගෙනගෙන ඇද්ද අපි කීසරයක් ගෙවල් හදලා ඇද්ද කීසරයක් රස්සාවල් කරලා ඇද්ද අපිම හදපු ගෙවල් පස්සේ කාලෙක අපිම ගණ්ඩත් ඇති ඒ හින්දා අපි මේකේ යනවා 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 මේකේ ඉවරයක් නැහැ බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපිට පෙන්වලා දෙනවා මේකේ අවසානයක් නැහැ මේ සංසාරය කියන එක පුළුවන් නම් දකින්න කියලා එතුමන් වහන්සේ
තමන්ට නිවන් දකින්න තිබිච්ච අවස්ථා කීපයක් හම් වෙනවා තමන්ගේ ජීවිතේ. ඒ නිවන් දකින්න තියෙන අවස්ථා සියල්ල එතුමා විසින්ම ප්‍රතික්ෂේප කරනවා මා සම්මා සම්බුදු විය යුතුයි කියලා ඒ වෙන මොහකටවත් නෙමෙයි තනියම මම නිවන් දැක්කොත් මම විතරයි මම බුදු වෙලා සම්මා සම්බුදු කෙනෙක් බවට පත් වෙලා අති විශාල පිරිසකට මම මේ දැනුම ලබා දීලා ඔවුන් මේ සසර දුකෙන් ගලවනවා කියන එක. ඒ කැපවීම ඔබ දන්නවද එහෙම නිවන් දකින්න තියෙන අවස්ථාව මගහැරියාම සමහර විට සංසාරේ තව දික් වෙලා අනන්ත අප්‍රමාණ වතාවක් අපායේ පවා ඉඳ ඇති. අපි වෙනුවෙන් ඒ කැපවීම කළේ. ඒ සහක් විශාල කැපවීමක් කරපු ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක්. ඉතින් මේක කියනවා පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නේරංජාව තරණය කළේ අපමහ බෝසතා කියලා. මේ නේරංජනාව තරම්ම තමයි අපේ කෙලෙස්. නේරංජනාව කොච්චර ගැඹුරුද ඒ තරමටම අපේ කෙලෙස් ගැඹුරුයි. නේරංජනාව කොච්චර පළලද ඒ තරමටම අපේ කෙලෙස් ගැඹුරුයි. මේ කෙලෙස් වල තියෙන එක වැදගත්ම එකක් තමයි අපේ තියෙන තණ්හාව. දැන් ඔබතුමන්ලා මේ ඇවිල්ලා මේ වාඩි වෙලා ඉන්නේ තණ්හාව නිසායි. මම ආවෙත් තණ්හාව නිසා. එතකොට අපිට මේ කවදා මේ කෙලෙස් නේරංජාව තරණය කරන්න පුළුවන් වේද අපි දන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක තරණය කළා. ඒ වගේම මේකේ තව තැනක කියනවා නිසල බෝ මැඩ වෙසෙන අතරෙදී සසල කෙරුමට අචල හිමිසිත් නොයෙක් වෙස් පෑ සිතුම් සේනා ඒවා ඇත රුදු මාර දෙව්පුතු. ඔබ මේ කතාව දන්නවා. අර තණ්හා රති රගා කියලා මර දූවරු තුන්දෙනෙක්, ඒ කියන්නේ මාරයා මාර දිව්‍ය පුත්‍රයා දූවරු තුන්දෙනෙක් එව්වයි කියලා අපි දැකලත් තියෙනවා. අර සමහර වෙලාවට නාට්‍යවල එහෙම දූවරු තුන්දෙනෙක් පෙන්නනවා. හැබැයි මේ ගීත රචකයා සුනිල් සරත් සූරීන් එයා දෙනවා ඒකට වෙනම අර්ථ දැක්වීමක්. ඒක තමයි මේ සින්දුවේ තියෙන හැංගිලා තියෙන දේ. මේක බලන්න හොඳට. සසල කෙරුමට අචල හිමිසිත් නොයෙක් වෙස්පෑ සිතුම් සේනා ඒවා ඇතරුදු මාර දෙව්පුතු. ඒ කියන්නේ මේ තණ්හා රති රගා කියලා කියන්නේ පුජ්‍යලය තුන්දෙනෙක් නෙමෙයි, එතුමාගේ පෘථග්ජන, ඒ කියන්නේ බුදු වීමට පෙර සිතේ ඇති වුණු නොයෙක් වෙස්පෑ සිතුම් සේනා, මේ විවිධ වේස අරගෙන ඇවිල්ලා තියෙන සිතුවිලි සේනාවල්ම තමයි කියලා අදහසක් දෙනවා. ඒකත් ඉතින් අපිට එතන සෑහෙන හිතන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ තණ්හාව රාගය ඒවා එක්ක කරන ලද පොරබැදීමක අවසානයේද ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කළේ කියන අදහසක් තමයි දෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒ කියලා තියෙන දෙයට ගොඩක් මම හරි ආසයි. ඒ වගේම මේක කියනවා සහන් එලියක් ලෙසින් මතුවින කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ ඇත්තටම අපි අද සක්විති රජ වෙලා ඉඳලා හෙට කූඹියෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තමයි මේකේ ස්වභාවය. ඉතින් මෙන්න මේක පෙන්වලා දෙන්න ආපු සහන් එළිය තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි සින්දුව අහලා බලමු. අද දවසේ අපේ විශේෂ සිහිනේ කිරෑ වැඩසටහනේ ඔහු කැමති ගීත 10 අරගෙන ආපු තිස්ස ජනනායක මහත්මයා අවසාන වශයෙන් අපිව ගෙනවිත් බෞද්ධ දර්ශනෙත් එක්ක එකතු කළා. අපිට හිතන්න යමක් ඉතුරු කළා. දැන් හදවත හරි සුවයි. ඔබ මොන ආගමේ මොන දර්ශනයක හිටියත් ඔබ මේ මොහොතේ දැන් හිත හරි සුවපත්. ඒ නිසා මට හිතුණා ඒ සුවේ තවතුරටත් තීව්‍ර කරන්න පුංචි ඔබේ හදවතේ රැඳුණු බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන ගීතයක පුංචි කොටසක් මේ ෆාතිමාගේ හඬින් අහන්න. සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණු බුද්ධ ගයාවේ පොඩි කොටසක්. Oh, oh, oh.
ඒ තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ගුණ වයන ඒ මහා දවැන්ත ගීතයේ මුල් ගායනාව කළෙත් අපිට බෞද්ධ ගීතයේ මහා සලකුණ කලාශූරි මොහිදීන් බෙග් අද අපිට ගයන්නේ අද ගැව්වේ මේ මොහොතේ මේ වේදිකාවේ ෆාතිමා රම්සිනා අපි යනවා අපේ වැඩසටහනේ අවසාන ගීතයට ඊට මත්තෙන් මම සුපුරුදු විදිහටම වැඩසටහනට සමාප්තිය සටහන් කරලා අවසාන වශයෙන් මෙතුමාට බාර දෙනවා වැඩසටහන අවසාන ගීතයේ විචාරය කරන්න අද අපේ වැඩසටහනට අපේ ආරාධනාවෙන් වැඩසටහනට ආලෝකයක් දෙන්න ඔබට යමක් දෙන්න ජීවිතේ පෝෂණය කරන්න අධ්‍යක්ෂින් බෙදා ගන්න මේ වේදිකාවට ආපු මේ මහා දවැන්ත සේවාවක් කරන අපේ සිසු પરම්පරාව බිහි කරපු සහ කරන තිස්ස ජනනායක නැමැති මේ දේශකයාට මේ ගුරුවරයාට ඔබෙත් මගෙත් අපෙත් අපි හැමෝගෙම ගෞරවය අපි මේ විදිහට පුද කරනවා හොඳත් පොළ සන්නාදයක් දීලා ඒ වගේම ඔහු විසින් තෝරපු ඉතාම අර්ථාන්විත ඒ සුභාවිත ගීත 10 ගායනා කරන්න දැනට 9ක් ගායනා කරන්න අපිත් එක්ක ඉදිරිපත් වෙච්ච දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරුව සුනීර සුමංග ඒ වගේම ෆාතිමා රම්සිනා අපිට ඉන්න මහා නර්ග ගායන ශිල්පිනියක් GSB රාණි පෙරේරා නැමැති ඒ අතිමහත් ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනියගේ මිනිපිරියක් වශයෙන් අපිට දායාදයක් වශයෙන් ලැබුණු ගායිකාවක් ඇයටත් ඒ වගේම අපේ දවස පුරාද වැඩසටහන් දෙකකට අඛණ්ඩව තමන්ගේ සංගීත දායකත්වය ලබා දුන්නු ඒ මගේ ආදරණීය තරුණ ඒ වාද්‍ය වෘන්දයටත් ඔවුන් මෙහෙවමින් මේ අපූර්ව ස්වර සංයෝජනය කරපු ඒ අපූර්ව මිත්‍රයා මහා සංගීත වේදියා ඒ විශ්වකර්ම ඇඟිලි 10 හිමිකරු සුමිත් ප්‍රියංකරට ඔබේ ආදරය දෙන්න ඒ වගේම ඕනෑම කටයුත්තකදී මුලින්ම අවශ්‍ය වෙන වැදගත්ම පුද්ගලයා වැඩසටහන නිමා වුණාට පස්සේ අනවශ්‍යම පුද්ගලයා නිවේදකයා මටත් අත්පොල සන්නාදයක් දෙන්න. වහින්නට හැකිනම් ගිගුම් වේ. ඉදෙන්නට හැකිනම් බතක් වේ. බතක් නොඉදෙන පැලක රහසේ. මේවා තමයි සින්දු. මේ තමයි ගීත. මේ තමයි බණ. මේ තමයි ජීවිතේ මුලින්ම ඔහු යමක් කියાવી අවසාන වශයෙන් මම ඔබට යමක් කියන්නම් ඊට පස්සේ ගීතයට යන්න ඔබ සියලු දෙනාම දැන් මගේ කුඩා ළමා කාලය ගැනත් තරුණ කාලයත් ඔය සියල්ලම ගැන දන්නවා අපි ඔහොම ඔහොම ඇවිල්ලා දැන් යම් එක තැනකට ඇවිල්ලා ඉන්නවා අර මුලින් කිව්ව කතාවත් කියන්නම් ඒ තමයි දැන් මගේ වයස අවුරුදු 50ක් මගේ ලොකු පුතාට 50ක්ද ඕනේ ලොකු පුතාට දැන් අවුරුදු 19යි ඉතින් මං ලොකු ගමනක් ආවා කියලා පිටිපස්ස හැරිලා බලනකොට විවිධ බාධක දුක් කම් කටුළු ඒ සියල්ල මැදින් මා ගමනක් ඇවිත් තියෙනවා දැන් මගේ ජීවිතයේ ඊළඟ බලාපොරොත්තුව මොකද්ද කියන එක තමයි මේ සින්දුවේ තියෙන්නේ. මොකද්ද මං ඊළඟට බලාපොරොත්තු වෙන්නේ? මට ඕනි කරන ඇත්තටම ආර්ථිකය කියන දේවල් මං ගොඩනගාගෙන ඉවරයි. දැන් මට සමාවෙන්න අපි ඒකත් නැහනේ. එයා ඒක හරි කරගෙන දෙනවා අපි ඒකවත් කරගෙන. ඔව්. ඉතින් දැන් මට ඕනි වහින්නට තමයි මේ වියලි ගම්බිම් වලට ඉහෙලින් ඒ කියන්නේ මෙන්න මේකයි අපි හිතමු අපේ සමහර අය මැරෙන කම්ම සල්ලි හම්බ කරලා අපි හිතමු මැරෙන අවස්ථාව වෙනකොට කෝටි 10ක් තිබුණයි කියලා හිතමුකෝ සල්ලි වලින් බැංකු පොතේ ඇත්තටම ඔබට ඒ බැංකු පොත මැරෙන වෙලාවේ අතට ගෙනත් දුන්නොත් ඒ කෝටි 10 තියෙනවා account එකේ කියලා දැකලා ඔබට සතුටු වෙන්න පුළුවන්ද මට නම් හිතෙන්නේ දුක හිතෙන්නේ අනේ මේ 10 කවුරු ගණීද දැන් ඊළඟට අනිත් එක තමයි මේ කෝටි 10න් කෝටියක්වත් අරන් යන්න විදියක් නැහැ නේ ඊළඟ පාර භවයට අඩුවානේ මුල් ආයෝජනයේටවත් ව්‍යාපාරයක් පටන් ගන්න
ඇඩ්වාන්ස් එකක් විදියටවත් බෑනේ. ඉතින් ඒක නිසා මොකක් හින්දා සතුටු වෙන්න පුළුවන් වෙයිද? මැරෙන මොහොත ගැන අපි හිතමු දැන් අපි සියලු දෙනා අනිවාර්යෙන් මැරෙනවානේ. ඒ මොහොතේ මොකක් හිතලා සතුටු වෙන්න පුළුවන්ද? මම මේ ලෝකෙට ඇවිත් මෙච්චර කටුක අත්දැකීම් ටිකක් හරහා ඇවිල්ලා මම සල්ලි ගොඩාක් හොයාගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් වෙයිද? නැත්තම් මම මේ ලෝකෙට මහා සේවයක් කළා තියෙනවා නම් ඒ ටික මතක් කරලා සතුටු වෙන්න පුළුවන් වෙයිද? මං දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සේවය තමයි. ඉතින් මේ වහින්නට හැකිනම් ගිගුම් දී වේලි ගම්බිම් වලට ඉහෙලින් අර මහා වේලිච්ච ගම් වලට ඉහෙලින් මහා නියගෙට අහුවිච්ච ගම් වලට ඉහෙලින් වහින්න පුළුවන් නම් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක මේකේ මං ආසම දේ රහසින් කාටවත් පේන්න පෝස්ටර් ගහලා එහෙම කරන්න අදහසක් නෙමෙයි මට දැන් තියෙන්නේ. මට ඕනි රහසින් ඒක කරන්න. නමුත් ලංකාවේ මිනිස්සු විවිධ උපද්‍රව ඒ කියන්නේ ස්වභාවික විපත් වලට ලක්වෙච්ච වෙලා අවස්ථාවල මා දැකලා තියෙනවා. ඒ අයට උදව් කරන්න ගිහිල්ලා කෙහෙල් ගෙඩිය බැගින් දෙනවා. ඒ කෙහෙල් ගෙඩියෙත් නම දාලා තියෙනවා අහවල් කෙනා විසින් බෙදන කෙහෙල් ගෙඩිය කියලා. එතකොට මේසු ඒක බලාගෙන කරනවා මේ අරුගේ කෙහෙල් ගෙඩිය කියලා හරිද? මම කියන්නේ ඔබට අපි අඹපැල 100ක් බෙදා දීලා අඹපැල 100ට ගියේ රුපියල් 10000 නම් ලක්ෂයක ඇඩ් එකක් දානවා පත්තරේ අඹපැල 100 බෙදා දීමේ උත්සවේ ෆොටෝ ටික. මට ඕනේ එහෙම කෙනෙක් වෙන්න නෙමෙයි. මට ඕනේ රහසින් මේක කරන්න. ඒ හින්දා මං හිතන්නේ මගේ පන්ති ආපු දරුවෝ ඒක දන්නවා. ඒ හින්දා මම ඒ මොනවද කරන්න කියලා මම කියන්නේ ඒ දරුවෝ දන්නවා. මම ඔබටත් කියන්නේ අපිට අන්තිමට සතුටු වෙන්න පුළුවන් දේ ඒකයි. අපි කොච්චරක් මේ මිනිස්්‍ය වර්ගයාට කොයිතරම් අපේ සේවය කොච්චරක් දුන්නද කියන එක. මේක කියනවා රැඳෙන්නට හැකිනම් ළමා කැල අඬන දෙතොලග සිනහවක් වී. මං හිතන්නේ මං දැනටත් ඒක කරලා තියෙන්නේ. ළමයින්ගේ ජීවිතයට හිනාවක් අරන් දෙන එක තමයි බලාපොරොත්තුව. පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙලාගත හැකි වනමලක් වී. මට ඈත උඩ ලං වෙන්න බැරි තැනක මලක් වෙලා පිපෙන්න ඕනි නෑ. නෙලා ගන්න පුළුවන් මට්ටමේ වනමලක් වී. රෝස මලක් නෙවෙයි වනමලක්. මොකද මං කැලේ ඉඳන් ආවේ නගරෙට. ඊළඟට අවසානයේ මේක කියනවා ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පුබිදන ගීතයක් වී. ඒ කියන්නේ මම මේ ලෝකය කියන එක ලංකාව කියලා ගන්නම්. ලංකාවෙම ඉන්න මිනිස්සුන්ගේ ඔබ දන්නවනේ ලංකාවේ සමහර ප්‍රදේශවල ඔබ දකින්න ඇති වාර්තාවල මම දැක්කා පත්‍රයක කරවිල තම්බල කාලා එක වේලක් පිරිමහ ගන්න අය ඉන්නවා කියලා. අනේ ඕනි තරම් ඉන්නවා ලංකාවේ. ඔබට පුළුවන් නම් ඒ අය හොයාගෙන ගිහින් රහසින් ඔබට කරන්න පුළුවන් දේ ඇගේ ජීවිත වෙනුවෙන් කරන්න. මම මේ පාර පන්ති පටන් ගන්නකොට මේක විතරක් කියන්න මම දැන්වීමක් දැම්මා. ඈත දුර බැහැරවල ප්‍රදේශවල ඉන්න ළමයින්ට මම නිකං උගන්වනවායි කියලා. ඒතර ළමයි දැන් 150ක් විතර වගේ ඇවිල්ලා ඉන්නවා නිකං ඉගෙන ගන්න. හැබැයි මම ඒගොල්ලන්ට නිකං ඉගෙන ගන්නකොටත් පොඩි ටාගට් එකක් දීලා තියෙනවා. නිකං උගන්වනවා හැම මාසෙකම විභාගයක් තියෙනවා. ඒ විභාගෙන් ලකුණු 150කට වඩා ගන්න බැරි වුණොත් නිකං උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් යම්කිසි ඉලක්කයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ඒක විතරයි කිව්වේ. ඉතින් මේක තමයි මගේ ජීවිතේ මගේ ඉදිරි ප්‍රාර්ථනාව. ඒකෙන් මම වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ගොඩක් අය මගෙන් අහනවා මම දේශපාලනය කරන්න එනවද කියලා. තුන් හිතකවත් බලාපොරොත්තුවක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. මට ඕනි හැමදාම ගුරුවරයෙක් විදිහට මට මගේ හැකියාවෙන් මට කරන්න පුළුවන් දේ
මේ රටට දෙන එක තමයි මගේ ජීවිතේ අවසාන බලාපොරොත්තු. අවසාන වශයෙන් මම මුකුත් කියන්නේ නැහැ. මම ඔහුගේ හදවතේ තියෙන පුංචි දෙයක් මතු කරලා අරන් ගීතයට යනවා. ඒ තමයි ඔබ නොමිලේ උගන්නපු සිසු පරම්පරාවේ මේ වෙනකොට ජීවිතේ ජයගත් දරුවෙකුගේ උදාහරණයක් සමාජගත කරලා ඒ අත්දැකීම බෙදලා දීලා අපි ගීතයට යමු. නුගේගොඩ පන්තියේ ඒ දවසක් පන්තිය පටන් ගන්න ඇතුළට යනකොට බෑග් එකක් කරේ ඉල්ලගෙන ළමෙක් පන්තියෙන් එළියට එනවා. මං ඇහුවා ඇයි පුතා කියලා. මේ සර් මට පන්තියේ ඉන්න බෑ මං යනවා කියලා. ඊට පස්සේ මම එයාත් එක්ක කතා කරපුවාන් එයා මෙහෙ නෙමෙයි ඇඹිලි පිටියේ. එයා ඉදිරිපත් කරපු හේතු කීපයක් තිබුණා. එකක් තමයි ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නේ. සල්ලි ගෙවා ගන්න බැරි ප්‍රශ්නේ. දෙවෙනි එක තමයි එයා කොළඹ ඉස්කෝලේකට ඇවිල්ලා තියෙන්නේ ඕ ලෙවල් පාස් වෙලා ඉහළම පාස් වෙලා කොළඹ හොඳම ඉස්කෝලේකට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඉස්කෝලේ ළමයි ගොඩාක් ඉංග්‍රීසි වචන වැඩිපුර කතා කරන්නේ. ඉතින් එයාට ඒකක්වත් බැරි හින්දා එයාව කොන් කරනවා කියලා. මේ හේතු නිසා මං මේක අතෑරලා යනවා ආපහු ගමට කියලා. මම එයාට යන්න දුන්නේ නැහැ. මම එයාට නොමිලේ ඉගැන්නුවා. හිතත් හැදුවා. ඊට පස්සේ එයා පළවෙනි පාර විභාගේ කළා. ඒ දෙකයි බී එකයි මෙඩිසින් යන්න බැරි වුණා. දෙවෙනි පාර විභාග කළා. දෙවෙනි පාර විභාග කරනකොට එයාගේ මල්ලිත් ඕ ලෙවල් පාස් වෙලා ආවා. ඊට පස්සේ ඒ දෙන්නම එක සැරේ විභාගෙ ලිව්වා. ඒ දෙන්නම ඒ තුනක් අරගෙන දෙන්නම ඒ තුනක් අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ මේ වෛද්‍ය පීඨයට තේරුණා. අද අවසාන වසරේ ඉන්නේ දෙන්නම. අවසාන වසරේ ඉන්න ළමයින්ගෙන් ටොප් 10 වල ඉන්නවා ඒ දෙන්නම. විශ්වවිද්‍යාලේ අද මේ වැඩසටහනට එන්න කියලා තමයි එයා හිතාගෙන හිටියේ අයියයි මල්ලි දෙන්නම. නමුත් ඒ මල්ලි අසනීප වෙලා ඉන්නේ ඩෙන්ගු හැදිලා මේ දවස්වල. අද තමයි හොස්පිටල් එකෙන් ටිකට් කපාගෙන ගියේ. ඉතින් ඒ නිසා අද එන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මම සන්තෝෂ වෙනවා මේ එච්චර ඈත ප්‍රදේශයකින් ඇවිල්ලා ඒ දාලා යන්න ගිය අවස්ථාවේදී මට හම්බ වුණ නිසා ඇත්තටම ඕක කියන්න ඕනි මම නෙමෙයි ඒ දරුවා තමයි හරිද. ඉතින් අද ඒ අවස්ථාව නැති හින්දා මම මේ කිව්වේ. ඒ වගේ වනමල් ගොඩාක් තියෙනවා. ඉතින් බලන්න මට හොඳටම ෂුවර් ඒ දෙන්නා නිකම් වෛද්‍යවරු නෙමෙයි. දැන් මේ වන විටත් ෆැකල්ටි එක තීරණය වෙලා ඉවරයි. මල්ලි ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක් වෙන්න තමයි අදහස තියෙන්නේ. අයියා එයා ගොඩාක් මානව හිතවාදී. එයා කිව්වා සර් මම කොමියුනිටි මෙඩිසින් කියන එක තමයි කරන්නේ ස්පෙෂල් එකට ප්‍රජා වෛද්‍ය විද්‍යාව කියන එක. මොකද මට ඒකෙන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බැරි වෙයි. ඒක සාමාන්‍යයෙන් දැනුවත් කිරීමනේ ගොඩක් ඒකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බැරි වෙයි. නමුත් මම ඒ මහජන සේවය සඳහා ඒක කරනවා කියලා. ඉතින් මට හරි සන්තෝෂ හිතුණා මේ අදටත් ඒ දරුවෝ දෙන්නාගේ ඒ ගතිය තාමත් තියෙනවා. ඔවුනුත් ඒ මෙඩිකල් ෆැකල්ටියේ අර විභාග ෆේල් වෙන අයට නිදි මරාගෙන උගන්වනවා. ඉතින් මම පැල කරපු පැලේ රූස ගහක් වෙලා ඒ ගුණයම දෙන එක ගැන මට හරි සන්තෝෂයි. එක වාක්‍යයයි වැඩසටහන සමාප්ත කරනවා. S2 කතා කරලා තියෙනවා හදවතට කලින්. මිනිහෙක් හැටියට ඉපදිලා දෙවියෙක් හැටියට ජීවත් වෙලා ආයි මිනිහෙක් හැටියට මේ ලෝකෙන් ගියොත් ආයි දෙවියෙක් හැටියට මේ ලෝකෙට එන්න පුළුවන් කියලා අපි අහනවා. මම ඔබට ප්‍රාර්ථනා කරනවා නොදුටු දෙවිවරු දහසකට වඩා මට නම් දුටු ඔබ දෙවියෙක්. ඒ නිසා ජීවිතේ ඔබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හයියෙන් වහිමු. වේලිලා ඉරිතලලා මැලවිලා තියෙන සියලු හදවත් දෝවණය කරමින් පිටාර ගලමින් ക്ഷേම භූමි බවට පත් කරන්න හැකි වෙන විදිහට අපි ඔක්කොම එක වෙලා හයියෙන් වහිමු. වැහැලා මේ ජීවිතේ ලස්සන තෙත තියෙන මිනිස්සු ටිකක් හදමු. සියලු දෙනාට සුබ අනාගතයක් සුබ රාත්‍රියක්. Oh, 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 oh
Batak nui, batak nui.